අර එක්සෑම්කට තියෙන මේ පුංචි කාලය අපි පුතා ප්ලෑන් කරගෙන වැඩ ටික කරන්නට වෙනවා. මොකද මේක ප්ලෑන් කරලා හරියට වැඩේ කරේ නැත්නම් අපිට මේ හරියට එන්ටර් වෙන්න බැරි වෙයි අපේ ටාගට්ස් වලට. ඒ නිසා මම කියන විදිහට ඔයාලා වැඩ ටික කරන්න. එතකොට ඔයාලට ලස්සනට රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. ඇත්ත එක්කම මම තව පුංචි දෙයක් පැහැදිලි කරන්නම්. දැන් පුතේ අද දවසේ ඒ කියන්නේ දැන් මේ මාසේ, ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා ජුනි මාසෙනේ. එතකොට ජුනි මාසේ අපි වැඩ පිළිවෙල ගැන කිසි පැහැදිලි කිරීමක් මම ඔයාලට කරනවා පුතේ. ජුනි මාසේදී සම්පූර්ණයෙන්ම දරුවනේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඒ කියන්නේ කෙටියෙන් අපි කිව්වොත් පුතේ සිවිල් තාක්ෂණ වේදය කොටස අපි අහවර කරනවා. ඒ වගේම පුතේ චරිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩමක් අපි මේ මාසෙන් අවසන් කරනවා. හරිද? එතකොට අපි මේ සඳහා ඔයාලට නිබන්ධනත් සමග අපි ඔයාලට වීඩියෝ පැක් එකක් ලබා දීලා තියෙදි කොටස අපි සාකච්ඡා කරලා ආවර කරනවා. ඒ වගේම මම මෙතනදී තව දෙයක් කරනවා. මේක අමතරව අපි කරනවා පන්තියත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට, ඒ කියන්නේ පේමන්ට්ස් කරපු දරුවන්ට, මම මේක මේ මාසේ පේමන්ට්ස් කරපු දරුවන්ට ජූනි මාසේ සම්බන්ධ වෙන්න නොමිලේ පුළුවන් කියලා මම කිව්වා. මොකද අපිට මේ මාසේ අර දැනෙන විදිහට ලොකු වැඩක් කරන්න කල් මදිවීමක් සිද්ධ වෙච්ච නිසා, එතකොට සහ ජුනි මාසේ පේමන්ට්ස් කරන දරුවන්ට අපි ජුනි මාසය තුළ පාඩම් හතරක් ආවරණය කරනවා. හරි? එතකොට ඔය සිවිල් තාක්ෂණ වේදය, ඒ වගේම චලිතය සහ බල සම්ප්‍රේෂණ මෝඩ කියන එකක දෙකට අමතරව අපි මේ මාස දෙක තුළ අපි තව ඒකක දෙකක් ආවරණය කරනවා. ඒ තමයි දරුවනේ විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. මේක 13 වසරේ පාඩමක්. ඒ වගේම අපි තව සාකච්ඡා කරනවා මේ මාසයේ තුලම ව්‍යවසායකත්වය සහ කළමනාකරණය කියන පොතේ ඒකකයක්. 13 වසරේ තවත් ඒකකයක් විදිහට සාකච්ඡා කරනවා. මෙයා නම් 12 ඒකකයක්, මේකත් 12 ඒකකයක්. පැහැදිලිද? එතකොට දැන් ගිය මාසේ මේ මාසේ සඳහා පේමන්ට්ස් කරපු දරුවන්ට මේ මාසේ සඳහා කිසිදු අයකිරීමක් වෙන්නේ නැහැ. මේ මාසේ පේමන්ට්ස් කරපු දරුවන්ට ජුනි මාසයට ආපහු පේමන්ට්ස් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ජුනි මාසේ ඉඳලා අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවන්ට පේමන්ට්ස් කරන්න වෙනවා. මේ ඒකක හතරම අපි තියරි සිද්ධාන්ත සහිතව සාකච්ඡා කරනවා. ඊට පස්සේ මම අද දවසේ ඔයාලට දුන්නා, ඒ කියන්නේ ඔයාලට ගෲප් එකකට දාලා තිබුණා පොතේ පේපර් සෙට් තුනක්, පේපර්ස් තුනක් තිබුණා. ඒ පේපර්ස් තුන ඔයාලට මම ලබා දීම සිද්ධ කළේ ඒ ටික බලාගෙන පුළුවන් අය උත්තර ලියාගෙන අද දවසේ සෙට් වෙන්න කියලා. ඒ වගේමයි අපි මේ දින දෙක චුට්ටක් වෙනස් කර ගැනීම කුත් කළානේ. වෙනදා තිබ්බ දින දෙක චුට්ටක් වෙනස් කළා. ඒ තමයි ඉරිදා. ඒ කියන්නේ අද ඉරිදානේ. එතකොට පොතේ ඉරිදා සහ සඳුදා. හරි? එතකොට ඉරිදා පන්ති අපි රාත්‍රී 8 ඉඳලා 11 වෙනකන්, සඳුදා ඒ වගේම 8 ඉඳලා 11 වෙනකන් අපි ඔන්ලයින් ක්ලාස් එක දරුවනේ ඔයාලට පවත්වනවා. ඊට අමතරව ඔයාලට පුතේ ෆ්‍රී පේපර් ක්ලාස් එකක් අපි කරනවා පුතේ සෙනසුරාදාට. මේක ඔයාලා දන්නවා, සෙනසුරාදා 8 ඉඳලා 11 දක්වා අපි ෆ්‍රී පේපර් ක්ලාස් එක ඔයාලට කරනවා. එතකොට ඇත්තටම රිවිෂන් එකට සම්බන්ධ වෙන ඔයාලට දවස් 3ක් අපි මේ සඳහා අපි දින වෙන් කරලා දෙනවා. රිවිෂන් එක තුල ඔයාලට දවස් 3ක් පුතේ වෙන් කරලා දෙනවා. එතකොට රිවිෂන් එක දැන් ඔයාලට යම් විදියකින් ෆිසිකල් පන්තියට ඉන්න බැරි දරුවෙක් නම්, අපිත් එක්ක දැන් මේ වෙනකොට ඉන්නවා දුර දරුවෝ ඉන්නවා කීප දෙනෙක්ම, දුරින් සම්බන්ධලා ඉන්න දරුවෝ. එතකොට දුරින් සම්බන්ධලා ඉන්න දරුවන්ට ෆිසිකල් පන්තියෙන්න බැහැනේ. අන්න ඒ අයට අපි මෙන්න මේ ලස්සන වැඩේක් සිද්ධ කරලා දෙන්නේ. එතකොට දවස් 3ක් ඔයාලට රිවිෂන් පන්තිය දෙනවා. එතකොට ඒ කියන්නේ සෙනසුරාදා පේපර් ක්ලාස් එක, ඉරිදා සහ සඳුදා අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන, ඒ කියන්නේ මේ පේපර් ක්ලාස් එක කියන්නේ වෙනම එකක්. ඉරිදා සහ සඳුදා කියන දවස් දෙකේ තියරි සහ රිවිෂන් සාකච්ඡා කරන අපි දරුවනේ දාලා දෙනවා. ඒ වගේමයි සියලුම ඒකක සඳහා අපි නිබන්ධන වලට ලබා දෙනවා, සහ තියරි සියල්ලක්ම අපි වීඩියෝ පැකේජ් එකකින් ඔයාලට අපි ලබා දීම සිද්ධ කරන්නේ. එතකොට තියරි සියල්ලක්ම වීඩියෝ පැකේජ් එකකින් අපි ආවරණය කරනවා. පැහැදිලිනේ? තියරි සියල්ලම වීඩියෝ පැකේජ් එකකින් ආවරණය කරනවා. රිවිෂන් එකේ ප්‍රශ්න පත්‍ර සියල්ලම ඔයාලත් එක්ක මේ විදිහට සජීවීව සාකච්ඡා කරලා පන්තියේ වැඩ ටික අපි ආවරණය කරනවා. ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්තිය සිරසුරාදල තියෙනවා. ඉතින් ඔන්ලයින් එකට සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට පුළුවන් අපිත් එක්ක ලොකු වැඩක් කරන්න. ඒ කියන්නේ දරුවනේ අපිට පුළුවන් දවස් 3ක් 8 ඉඳලා 11 වෙනකම් වැඩ ටික කරන්න.
ඒ නිසා මේ 2015 ලංකාවේ පළවෙනි බිහිකිරීමත් 2023 අවුරුද්දේ ලංකාවේ පළවෙනි නිර්මාණය කිරීමත් ලංකාවේ දෙක සහ පහ දෙවතාවක් නිර්මාණය කිරීමත් එක්ක දිස්ත්‍රික්කවල ප්‍රථමයෙන් 16ක් නිර්මාණය කිරීමක් කියන කාරණාවල ලංකාවේ ඉහළම ප්‍රතිඵලය අපි දැනට වාර්තා කරලා තියෙනවා. ඒ නිසා පොතේ ඔයාලට අපි ගැන විශ්වාසයක් තියලා කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා විශ්වාස කරන්න මමත් එක්ක මේ ගමන යනවා නම් හරිද? එතකොට ඔයාලට කිසිම සැකයක් නැහැ. අතීතයත් එක්ක බලපුවාට පස්සේ අතීතයේ විදිහින් සාක්ෂි දරනවා මාව විශ්වාස කිරීම පිළිබඳ. මොකද අපි ප්‍රතිඵල නිර්මාණය කරපු ගුරුවරු විදිහට. ඉතින් පුතේ ඒත් එක්කම වෙන්නේ මේ සුපිරි වැඩපිළිවෙල ඔයාට අපි ලබා දීම සිද්ධ කරන්නේ මේ වැඩේ කොහොම හරි දිනන්නට අවශ්‍ය නිසා. ඒ නිසා අපි උපරිමයෙන් මේ වැඩේ ඔයාලට කරලා දෙනවා. ඔයාලත් එක්ක ලස්සනට සෙට් වෙන්න. හරි, දැන් ලස්සනට සෙට් වෙලා වැඩ ටික කරගෙන යන්න. මම මගේ පැත්තෙන් වැඩි දෙන උපරිමයෙන් ඔයාලා වැඩ කරලා දෙනවා. හරි, ඒ නිසා අපිට මේ මාසේ මාස පහම වාර තුරත සිලබස් එක සම්පූර්ණයෙන්ම අපි රිවිෂන් එක හරහා ආවරණය කරනවා. සියලුම සිද්ධාන්ත සහිතව. ඇත්තට තියරි කොටස් ටික නම් අපිට පන්තියේ සජීවීව කරන්න අමාරු වෙනවා. මොකද ඒක ටිකක් වැඩ කොටස ලොකු නිසා. මොකද මේ මාස පහම වාරකින් අමාරු වෙන්නේ අවුරුදු දෙක සිලබස් එක තියරි ටික ඉවර කරන්න. ඒ නිසා තියරි නම් හුඟක් වෙලාවට මම වීඩියෝ පැකේජ් විදියට තමයි ඔයාලට ලබා දෙන්නේ. හරි, ඒක කරන විදිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ටික දන්නවා. විස්තර හැම එකක්ම ගෲප් එකේ දෙනවා. හරි, ඊට පස්සේ ඉතිරි දිනවල තමයි විදිහට වෙන්නේ. සෙනසුරාදා ඉරිදා සඳුදා දවස් තුන රැ 8 ඉඳලා 11 වෙනකම් තියාගන්න අපිත් එක්ක එකතුලා මේ වැඩේ කොට දා ගන්න. පැහැදිලිනේ? හරි. රයිට්. එහෙනම් පුතේ මම ඔයාලට දීලා තියෙන ඩොකියුමන්ට් සෙට් එකේ ඔයාලගේ ගෲප් එකට දාලා තිබිච්ච ඩොකියුමන්ට් සෙට් එකක් තිබුණානේ. අන්නේ ඩොකියුමන්ට් සෙට් එකේ පුතේ මුලින්ම ඔයා ගන්න අපි දැන් සිවිල් වලට අදාළව ගිය මාසේ සිද්ධාන්ත නිබන්ධන ලබාගත් දරුවන්ට අපි වීඩියෝ පැක් එක දීලා මේ වෙනකොට නෝට් එක මම හිතන්නේ වීඩියෝ 18ක් හෝ 18ක් තිබුණා. මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් නැවිලි 12ක් නේ 12ක් හෝ 13ක් තිබුණා. ඒ ප්‍රමාණයෙන් මම හිතන්නේ මුළු සිලබස් එකේම සිවිල් කොටස සාකච්ඡා කළා වගේ දෙන්නේ. හරි, ඒ නිසා ඔයාලා එහෙම සාකච්ඡා කරලා තියෙන නිසා පුතේ අපිට පුළුවන් වෙයි එතනින් ඉස්සරහට කටයුතු ටික සාකච්ඡා කරගෙන යන්නට ප්‍රශ්න වලින්. හරි, ඒ නිසා මම මුලින්ම සාකච්ඡා කරනවා පුතේ කෙලින්ම මම පාස් පේපර්ස් ගණන් වලට එනවා 2015 වේලවල් ගානට ඔයාලට දීලා තියෙන සුපර් කරෙක්ෂන් පහ පේපර් එකක් අතට ගන්න පුතේ. සුපර් කරෙක්ෂන් පහ පේපර් එකක් අතට ගන්න. හොඳයි, සුපර් කරෙක්ෂන් පහ පේපර් එක අතට ගන්න. සුපර් කරෙක්ෂන් පහ පේපර් එක අතට ගත්තා. උටර කතා කරන 2015 ඒල වල ගාන එයාගේ පළවෙනි ප්‍රශ්නය. හරි, 2015 ඒල වල ගානේ පළවෙනි ප්‍රශ්නය ගන්න කැවම සුපර් කරෙක්ෂන් පහ පේපර් එක අතට. දැන් ඔයාලගේ ගෲප් එකට අපි මේ පේපර් එක දාලා තියෙන නිසා මේක ප්‍රින්ට් අවුට් එක ඔයාලා අරගෙන ඇත්තේ. හරි, ප්‍රින්ට් අවුට් එක අතට අරගෙන මේ වැඩේට සම්බන්ධ වෙමු. හරි, මම දැන් සාකච්ඡා කරගෙන යනකොටේ අඩුපාඩු තියෙනවා නම් ගොඩ දා ගන්න උත්සාහ කරන්න. හරිනේ, හොඳයි. 2015 ඒ ලෙවල් ප්‍රශ්නේ පළවෙනි එකේන මෙහෙමයි කියන පොතේ. ඔයාලට කියන්නේ කොන්ක්‍රීට් අත්තිවාරම මත ගඩොල් බැම ඉදිකිරීම ගොඩනැගිලි ඉදිකිරීම තාක්ෂණයේ බහුලව දක්නට ලැබුණලු. අපෙන් අහනවා සිම්පල් ඒ කොටස ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක තියෙන අවශ්‍යතාවය. හරි, පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස. හරි, ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක තියෙන අවශ්‍යතාවය. මොකද ගොඩනැගිල්ලකට ඇයි අත්තිවාරමක් ඕනේ? එකක් තමයි ගොඩනැගිල්ලකට යෙදෙන බර බෙදා හරින්න අත්තිවාරමක් පුතේ තියෙනට ඕන. ඊට අමතරව පුතේ මතු පිට සම මට්ටමක් ඇති කරන්න අත්තිවාරමක් තියෙනට ඕන. ඒ වගේම පුතේ පස මතට යෙදෙන බරෙහි තීව්‍රතාව සීමා කරගන්න අත්තිවාරමක් තියෙනට ඕන. ඒ වගේමයි පුතේ ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා ගන්න ඒත් අත්තිවාරමක් තියෙනට ඕන. පැහැදිලිනේ? එහෙනම් අත්තිවාරමක් අවශ්‍ය වෙන ප්‍රයෝජන හතරක් අපි කතා කළා. හරි, ඔයාලා දන්නවා. අපි මේ ටික නෝට් කරමුකෝ. හරි, ලියන්නකෝ දෙය. ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක තියෙන ප්‍රයෝජන නැත්නම් අත්තිවාරමක අවශ්‍යතා යටි ඉරට ලියමු පුතේ. පළවෙනි කෙනා ලියන්න. මෙහෙම ලියන්න. ගොඩනැගිල්ලකට යෙදෙන බර බෙදා හැරීමට බෙදා හැරීමට තව කෙනෙක් ලියන්න පුතේ.
මතුපිට සම මට්ටමක් ලබා ගැනීමට නැත්නම් ලබා ගැනීම මතුපිට සම මට්ටමක් ලබා ගැනීම මතුපිට සම මට්ටමක් ලබා ගැනීම මතුපිට සම මට්ටමක් ලබා ගැනීම ඊළඟට ලියන්න ඊළඟට ලියන්න ඊළඟට ලියන්න ඊළඟට ලියන්න පස මතට යෙදෙන පස මතට යෙදෙන පස මතට යෙදෙන බරහි තීව්‍රතාව පස මතට යෙදෙන පස මතට යෙදෙන බරහි තීව්‍රතාව පස මතට යෙදෙන බරහි තීව්‍රතාව සීමා කර ගැනීම සීමා කර ගැනීම පස මතට යෙදෙන බරහි තීව්‍රතාව සීමා කර ගැනීම සීමා කර ගැනීම ඊළඟ කෙනා ලියන්න පොදේ ඊළඟ කෙනා ලියන්න ගොඩනැගිල්ලට ස්ථායීතාව ගොඩනැගිල්ලට ස්ථායීතාව ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා ගැනීම ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා ගැනීම 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 හරි. ඒකෙන් B කොටස කියනවා කොන්ක්‍රීට් අත්තිවාරමක් ගත්තහම 1ට 3ට 6 ලෙස හරි 1ට 3ට 6යි මිලිමීටර 32 වශයෙන් සඳහන්ව තියෙදී ඔය 1ට 3ට 6ක් 32ක් මිලිමීටර යන්නේ අදහස් වන දේ පිළිවෙලින් ලියන්න කියලා කියනවා. උදා මෙතන 1 කියන්නේ කවුද? ඒ වගේම 3 කියන්නේ කවුද? ඒ වගේම 6 කියන්නේ කවුද? 32ක් මිලිමීටර කියන්නේ කවුද? කියලා අපි කතා කෙරුවොත් අපිට දරුවනේ ඒ කවුද කියන එක පිළිබඳව අදහසක් දෙන්නට පුළුවන්. මෙන්න මෙහෙම. හරි මෙතනදී පුතා 1 කියන්නේ කවුද? 1 කියන්නේ හරි දැන් මේ කියන්නේ සිමෙන්ති වැලි ගල් මිශ්‍රණ අනුපාතයනේ පුතා. එතන 1 කියන්නේ කවුද? 1 කියන්නේ සිමෙන්ති. 3 කියන්නේ මොකක්ද? වැලි. 6 කියන්නේ මොකක්ද? ගල්. 32ක් මිලිමීටර කියන්නේ මොකක්ද? මැටල් වල සයිස් එක නැත්තම් ප්‍රමාණයනේ. මැටල් වල ප්‍රමාණය. තේරුණානේ? හරි අපි ටික නෝට් කරගමු. ලියන්නක පුතා මෙන්න මෙහෙම ලියන්න. 1 කියන්නේ ලියන්න පුතා සිමෙන්ති. 1 කියන්නේ මොකක්ද පුතේ? සිමෙන්ති. ඔයාලා දන්න අය ඉන්නවනම් ලියන්න. 1 සිමෙන්ති. 3 කියන්නේ පුතේ වැලි. 6 කියන්නේ ගල්. 32ක් මිලිමීටර කියන්නේ පුතේ ගල් වල ප්‍රමාණය. එහෙම නැත්නම් මැටල් වල ප්‍රමාණය කියලා අපි කියනවා. 1 කියන්නේ සිමෙන්ති, 3 කියන්නේ වැලි, 6 කියන්නේ ගල්, 32ක් මිලිමීටර කියන්නේ පුතේ මැටල් වල ප්‍රමාණය. මැටල් වල ප්‍රමාණය. හරි. අඩු පාඩු තියෙන එකක් ගල හදා ගන්න බලන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න. අඩුපාඩු තියෙන පට්පට් කරලා හදා ගන්න බලන්න. හරි හොඳයි ඉවරයි නේද? හරි ඊට පස්සේ ඒ වගේම පුතේ ඔයාලට මම තව පණිවිඩයක් තියෙනවා එක කියන්නත් ඕනා. දැන් හෙටත් ඔයාලගේ රිවිෂන් එක කොහමද තියෙනවනේ? හෙට රිවිෂන් එක ගත්තට පස්සේ හෙටත් ඔයාලට පුතේ හැන්දෑවේ 8 ඉඳලා 11 වෙනකන් ක්ලාස් එක තියෙනවා. හරි එතකොට මේ ඔයාලට මම තව පුංචි මේ ඔෆර් එකක් දෙන්න යන්නේ. ඒ ඔෆර් එක තමයි මට පොඩ්ඩක් කියන්න ඩ්‍රෝවින් අවුල්ලයි මේ පන්ති ඉන්නවනම් චුට්ටක් මට කියන්න. මට චෙක් කරන් මට කතා කරන්න කියන්නේ චෙක් කරන්න පුළුවන් ටක් ගාලා මට මැසේජ් එකක් දාන්න. ඩ්‍රෝවින් අවුල්ලයි ඉන්නවනම් ඩ්‍රෝවින් අපිට බෑ. සමාශක වෙනම බෑ, ඍජු ප්‍රක්ෂේපණ වෙනම බෑ, ඡේදීය පෙනුම් බෑ, විකසන පෙනුම් බෑ, ඉලිප්ස් අඳගන්න බෑ. ඊට පස්සේ මොනවද එතනින් එහාට ගියාට පස්සේ අපිට තව පරාවල බෑ, විකසන කේතුක විකසනය බෑ, සිලින්ඩරයක විකසනය බෑ, පිරමීඩයක විකසනය බෑ. හරි එහෙමයි ඉන්නවනේ චුට්ටමඩ ටට්ටක් කරලා දාන්න. එක දරුවෙක් නම් කියනවා බෑ කියලා. ඒ විතර අනිත් අය පුළුවන් දවුලක් නැද්ද? හරි
ඩ්‍රෝවින් සීන් එකක් නැහැ. ඩ්‍රෝවින් ගේමක් නැහැ කියන එක බලන්න පොඩ්ඩක් මට කියන්න. ඩ්‍රෝවින් ගේමක් නැහැ අපිට. පුළුවන් තමයි ඉතින් කියලා මට චුට්ටක් කියන්න. ඩ්‍රෝවින් අවුල්ද නැද්ද කියලා. ඩ්‍රෝවින් අවුල්ද නැද්ද කියලා. ඔව් ලොකු අවුලක් නැහැ කියලා කියන දරුවත් ඉන්නවා. අපිට බෑග් කියන අයත් ඉන්නවා. ටට්ට කරලා මට දාන්න බලන්න පොත්ගලික හැමෝම. ක්ලාස් එකකින් හැමෝම ටට්ට කරලා දාන්න බලන්න ඔයාලගේ අදහස. ඩ්‍රෝවින් පුළුවන්ද බැයිද? දෙන්නෙක් විතරයි තාම දාලා තියෙන. අනිත් චට්ට කළ බලට කියන්න. පංගලට පොඩි ඔප්ෂන් එකක් දෙන්න යන්නේ. ඒ ඔප්ෂන් එක දෙන එක හෝ නොදෙන එක තීරණය වෙන්නේ ඔයාලගේ කමෙන්ට් අනුව. හරි සමහර දරුවෝ කියන ඩ්‍රෝවින් අවුල්ස්. හරි හරි තව අනිත් අයගේ අදහස් වන මට ක්ලාස් එක කිව්ව දෙනෙක් ඉන්නවනේ මට ටක් කළ බලන්න කියන්න. අනිත් අඩව නැද්ද? එහෙම නැත්නම් මේ කියන්නේ මොකක් සීන් එකක් නැද්ද? පුළුවන්ද බැයිද මට පොඩ්ඩක් ඒකවත් කියන්න. පුළුවන්ද බැයිද කියලා මට පොඩ්ඩක් කියන්න. හා ගෙඩිය පිටින් කියලා දෙන අපිට බෑ කියලා. හරි 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 මේ වලට මම දෙන්නම් පොඩි උපර එකක්. ඒ උපර එක තමයි දවස් 3ක් මම වලට දවස් 3ක් දෙනවා ෆ්‍රී ඇක්සස්. 2025 ක්ලාස් එකට සෙට් වෙන්න. හරි 2025 ක්ලාස් එකට සෙට් වෙන්න මම ෆ්‍රී ඇක්සස් දෙනවා. ඒ කියන්නේ දරුවනේ හෙට හෙට සඳුදා. හරිද? හෙට සඳුදා. උදේ සඳුදා සවස. ඒ කියන්නේ හෙට උදේ හවස 6 ඉඳලා උදේ රෑ 8 වෙනකන් අපි දරුවනේ 2025 ඔන්ලයින් ක්ලාස් එකේ ඔන්න උදේ රොබින් තමයි කතා කරන්නේ. හරිද? හරි හෙට හවස 6 ඉඳලා 8 වෙනකන් 2025 ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එකේ අපි ඩ්‍රෝවින් පටන් ගන්නවා. එතකොට ඩ්‍රෝවින් අවුල් අයට මම දවස් 3කින් මම ඩ්‍රෝවින් ටික ඉවර කරනවා. ෆ්‍රී ඇක්සස් හම්බ වෙනවා. හෙට මම ඔයාලගේ ගෲප් එකට 2025 ලින්ක් එක දානවා. ඒකෙන් 6 ඉඳලා 8 වෙනකම් ඔයාලා සෙට් වෙන්න දරුවනේ 2025 ඔන්ලයින් ක්ලාස් එකට. ඒක ඉවර වෙලා අපි 8 ඉඳලා 11 වෙනකම් ඔයාලගේ පන්තිය කරනවා. එහෙම ඔයාලගේ පන්තිය මෙතෙන්ට සෙට් වුණොත් එහෙම අපි චූටි බ්‍රේක් එකක් අරගෙන 8 හමාර වෙනකම් ඔයාලගේ පන්තිය පටන් ගමු. ඔයාලා 8ට සෙට් 8ට මෙතනින් වැඩ ඉවර වුණාට පස්සේ මොකද කන්න බොන්න නැත්තේ බෑනේ. අර ඒ ටිකත් කරගෙන ආය 8 හමාර ඉඳලා අපි 11 වෙනකම් අපේ පන්තියේ වැඩ ටික කරගෙන යන. එතකොට මම 25 පන්තිය කරන සඳුදාට සඳුදා මම ඩ්‍රෝවින් කරනවා. එතකොට මම ඒකේ ෆ්‍රී ඇක්සස් ඔයාලට දෙන්නම්. එතකොට ඔයාලා ඒකට සෙට් වෙලා ඩ්‍රෝවින් අවුල් නම් ඒ දවස් තුනෙන් ඩ්‍රෝවින් ටික ඉවර කරගන්න. එතකොට හෙට මම කරන්න ඩ්‍රෝවින් වල මූලික නිර්මාණ ටික හෙට කරනවා. සහ මිනුම් යොදන රටා ටික ගැන මම පැහැදිලි කිරීම කරනවා හෙට. ඒ නිසා ඔයාලා හෙට ක්ලාස් එකට ඔය 6 ඉඳලා 8 වෙනකම් ඩ්‍රෝවින් අවුල් අය ඉන්නව නම් 6 ඉඳලා 8 වෙනකම් ලෑස්ති වෙන්න. මම ඩ්‍රෝවින් වල අවුල් අයට ඒ chance එක දෙනවා සම්බන්ධලා වැඩ ටික කරගෙන යන්න. පැහැදිලිනේ? එතකොට කපපඩු පෙට්ටියක් සහ පිටු 40ක විතර පිටු 40ක විතර CR පොතක් තියෙනවනේ වඩා හොඳයි නිර්මාණ ටික කරගෙන යන්න. පැහැදිලිනේ? හරි. එනිසා ඔළුව හරියට තියාගෙන කියන විදිහට වැඩ ටික කරන්න සූදානම් වෙමු. හරි. හෙට එහෙනම් ඔන්න හෙට දවස ගත්තාම වට ලොකු වැඩක් තියෙනවා. ඒ කියන්නේ හවස 6 ඉඳලා 8 වෙනකම් ඔයා ඩ්‍රෝවින් පන්තිය ඉඳලා 8 හමාර ඉඳලා 10 11 වෙනකම් ඔයාට ආයෙ ඉන්න වෙනවා ඔයාගේ රිවිෂන් පන්තියේ. එතකොට ලොකු වැඩක් හෙට තියෙනවා. නමුත් කැමති කට්ටිය සෙට් වෙන්න. පැහැදිලිද? හරි අනිවාර්යයෙන්ම ඇවිල්ලා වැඩ ටික කරගන්න. අවුල් තියෙනවා නම් පැහැදිලිද? හරි හොඳයි. හරි ඔන්න මම පැහැදිලි කිරීමකුත් කළා. රයිට්. ඊට පස්සේ උදේ අපි යනවා C කොටසට. දැන් A කොටස හරි B කොටස හරි C කොටස කියන අපදේ ගුණාත්මක කොන්ක්‍රීට් එකක් ලබා ගැනීම සඳහා කොන්ක්‍රීට් තන්පත් කරද්දී සහ සුසංවසනය කරද්දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න කියලා කියනවානේ. දැන් කොන්ක්‍රීට් තැන්පත් කරද්දී මොනවද පුතේ අපි මොනවා පිළිබඳවද අපි පුතේ සාකච්ඡා කරන්නේ? දැන් කොන්ක්‍රීට් තැන්පත් කරනකොට හරි කොන්ක්‍රීට් තැන්පත් කරද්දී පුතේ අපි බලනවා විශේෂම දරුවනේ කොන්ක්‍රීට් තැන්පත් කරනකොට අපි පාවිච්චි කරනවා මේ කොන්ක්‍රීට් හැඩයම් පෙට්ටි. කොන්ක්‍රීට් කියන්නේ කොන්ක්‍රීට් අපි දරුවනේ තැන්පත් කරද්දී හැඩයම් පෙට්ටි අපි දරුවනේ කතා කරනවා. විශේෂම දැන් මේ හැඩයම් පෙට්ටි ගැන කතා කරනකොට හරි විශේෂම හැඩයම් පෙට්ටි වල දරුවනේ ශක්තිමත් බව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ විතරක් නෙමේ නිවැරදි බව එහෙම නැත්නම් කාන්දු නොවන බව අපි පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන කොන්ක්‍රීට් තැන්පත් කරද්දී. ඒ වගේම පොතේ හදාගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණය විනාඩි 30ක් යන කලින් අපි පොතේ තැන්පත් කරලා අවසන් කරන්නත් ඕන.
කම්බි එකට එකතු නොවන ලෙස හොඳින් පුතේ ගැට ගහලා තියෙන්නත් ඕන. පැහැදිලිද? ඊට අමතරව හරි ඊට අමතරව පුතේ මොනවද නියමිත පරතර වලින් ආවරණ කැට, එහෙම නැත්නම් අපි කියනවා මොනවද කවරින් බ්ලොක්ස් දරුවනේ පිළිවෙලට තියලා තියන්න ඕන. ඒ වගේම පුතේ වැඩි තිරස් දුරකට කොන්ක්‍රීට් යෙදීම හෝ ඉහළක ඉඳලා දරුවනේ කොන්ක්‍රීට් අතහැරීම නොකළ යුතුයි කියලා අපි දන්නවා. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට පොතේ මෙතනදී සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ. ඊළඟට සුසංවසනය කරද්දී අනුගමනය කරන කරුණ මොනවද? සුසංවසනය කියලා කියන්නේ පොතේ කොන්ක්‍රීට් එකක් තැන්පත් කරද්දී ඒ තුළ වායු බුබුළු තියෙනවා නම් ඒක ඉවත් කිරීම තමයි සුසංවසනය කියලා කියන්නේ. එතකොට සුසංවසනය කරද්දී පොතේ සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංවසනය කරන්නත් ඕන. ඒ වගේම මොනවද එකම කාලයක් සුසංවසනය කරන්නත් ඕන. අදි සුසංවසනය හෝ අව සුසංවසනය නොවන පරිදි එක කරන්නත් ඕන. වැරගන්නම් කම්බිවල නොවදින ලෙස සුසංවසනය කරන්නත් ඕන. පැහැදිලිද? හරි. අන්නේ කරුණ ටික අපි කතා කරමු. මුලින්ම පුතා ලියන්න තැන්පත් කිරීමේදී කියලා ලියන්න. මුලින්ම ලියන්න පුතේ තැන්පත් කිරීමේදී. තැන්පත් කිරීමේදී. තැන්පත් කිරීමේදී. තැන්පත් කිරීමේදී කියලා දාලා ලියන්න මෙහෙම. තැන්පත් කිරීමේදී. ලියන විදිහ පළවෙනි එක ලියන්න. අපි යටින් යට ලියමු 1 2 3 කියලා දාලා ලියන පළවෙනි එක. ලියන්න. සකසාගත් මිශ්‍රණය සකසාගත් මිශ්‍රණය සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම තැන්පත් කර අවසන් කිරීම ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ලියන්න තව එකක් කොන්ක්‍රීට් තැන්පත් කිරීම දෙවෙනි එක නා කොන්ක්‍රීට් තැන්පත් කිරීම කොන්ක්‍රීට් තැන්පත් කිරීම ආරම්භ කිරීමට පෙර කොන්ක්‍රීට් තැන්පත් කිරීම ආරම්භ කිරීමට පෙර ආරම්භ කිරීමට පෙර හැඩයම් පෙට්ටිවල හැඩයම් පෙට්ටිවල හැඩයම් පෙට්ටිවල හැඩයම් පෙට්ටිවල නිර්වද්‍යතාව හැඩයම් පෙට්ටිවල නිර්වද්‍යතාව පිරිසිදු බව නිර්වද්‍යතාව ඒ වගේම පිරිසිදු බව ඒ වගේම කාන්දු වීම නොමැති බව කාන්දු වීම නොමැති බව කාන්දු වීම නොමැති බව සහ සහ ශක්තිමත් බව සහ ශක්තිමත් බව ශක්තිමත් බව පරීක්ෂා කළ යුතුය ශක්තිමත් බව පරීක්ෂා කළ යුතුය ශක්තිමත් බව පරීක්ෂා කළ යුතුය පරීක්ෂා කළ යුතුය තව එකක් ලියන්න කම්බි සඳහා ඇති වැසුම් ගල් ඊළඟ එක නම් කම්බි සඳහා ඇති වැසුම් ගල් කම්බි සඳහා ඇති වැසුම් ගල් නියමිත ප්‍රමාණයට හා කම්බි සඳහා ඇති වැසුම් ගල් නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට ලැබීම නියමිත ප්‍රමාණයට හා සුදුසු පරතරයට ලැබීම ඊළඟට තව එකක් ලියන්න කම්බි එකට එකතු නොවන ලෙස කම්බි එකට එකතු නොවන ලෙස කම්බි එකට එකතු නොවන ලෙස හොඳින් ගැටගසා තිබීම කම්බි එකට එකතු නොවන ලෙස හොඳින් ගැටගසා තිබීම හොඳින් ගැටගසා තිබීම තව එකක් ලියන්න භාවිතා කරන කම්බි භාවිතා කරන කම්බි භාවිතා කරන කම්බි මල කෑම් වලින් තොරව තිබීම මල කෑම් වලින් තොරව තිබීම
මල කෑම් වලින් තොරව තිබීම. මල කෑම් වලින් තොරව තිබීම. හරි. ඊළඟට තව එකක් ලියන්න. මල කෑම් වලින් තොරව තිබීම. ඊළඟට ලියන්න. වඩා ඉහළ සිට. වඩා ඉහළ සිට. වඩා ඉහළ සිට. කොන්ක්‍රීට් යෙදීම. වඩා ඉහළ සිට කොන්ක්‍රීට් යෙදීම. නොකළ යුතුය. වඩා ඉහළ සිට කොන්ක්‍රීට් යෙදීම නොකළ යුතුය. නොකළ යුතුය. හරි. හොඳයි. ඊට පස්සේ කියනවා ඔන්න තැන්පත් කිරීම. හරි. දැන් රූලක් ඇරලා ලියන්න පුතේ. සුසංහසනය කිරීමේදී කියලා ලියන්න. සුසංහසනය කිරීමේදී. සුසංහසනය කිරීමේදී කියලා ලියන්න. හරි. සුසංහසනය කිරීමේදී කියලා ලියන්න. දරුවෙක් අහනවා සර් මූලික විදුලි තාක්ෂණවේදී වීඩියෝ ටික දාන්න පුළුවන්ද? අපි මේ පාඩම් කරද්දි ඒ මම පාඩම් පිළිවෙලට කරනවනේ ටික. හරි. එතකොට අපි පිළිවෙලට යමු. ඒ මම යන පිළිවෙලට අපි කරගෙන යන්. එතකොට ඔයාලට අදහස් ටික ලැබෙවි. මම ඔයාලගේ ගෲප් එකකට දානවා ඉස්සරහට කරන පාඩම් පිළිවෙල පිළිබඳව. එතකොට ඔයාලට ඩිය එකක් ලැබෙයි. අපි ඒ අනුව කරගෙන යන්න. හරි. රයිට්. කොහොමත් දරුවනේ ඔයාලා බය වෙන්න එපා. මේ මාස පහමාර ඔන්ලයින් ක්ලාස් එකේ ඔයාලට සම්පූර්ණ තියරි ටික මම කම්ප්ලීට් කරලා දරුවනේ පාස් පේපර්ස් මොඩල් පේපර්ස් දක්වාම සියලුම ප්‍රශ්න සාකච්ඡා කරලා තමයි ඔයාව එක්සෑම් එකට යවන්නේ. හරි. You trust me. හරි. මාව ෂුවර් කරන්න. මං ඒ විශ්වාසයෙන්ම කවරු කරනවා. බය වෙන්න එපා. හරි. ඒ නිසා මොකද මේ එහෙම මේ පොළු දින ඩයල් එකක් නෙමෙයි මං හිතන්නේ මං ගැන දන්නේ මොකද දන්නවා. ලස්සනට මං ඒවට ඔයාලට පොතේ වැඩ ටික කරන්න. ෆිසිකල් පන්තිරත් අපි සුපිරි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. දැන් ලබන සති ඉඳලා මොකද ඒ කියන්නේ අපි දැන් ඔය 2024 බැච් වල නුවර කුරුණෑගල බැචස් දෙකේ අපි පේපර්ස් ලියන්න පටන් ගන්නවා. මං තාම ළමයිට ඒක කිව්වෙත් නැහැ. දැන් මේ සතිය තමයි මම ළමයිට කියන්නේ පේපර් සීල් එක පටන් ගන්න වෙලාවේ ෆිසිකල් පන්තිල. ඒතර ඔන්ලයින් වලට ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් වෙයි. අපි බලමු. ඔන්ලයින් වලට සුපිරි දෙයක් මම කරලා දෙනවා. බය වෙන්න එපා. හරි. අපි ඉහළම රෑන්ක් එකේ යන්න හොඳට වැඩ ටික කරගෙන යන්න. හරි. මම ඔයාලගේ පිටිපස්සෙන් ඉන්නවා. ශක්තියක් වෙන්නම්. ඔයා ලස්සනට වැඩ ටික ගහගෙන ගහගෙන යන්න. මම ඔයාලගේ පිටිපස්සෙන් ඉන්නවා. හරි. ඒ නිසා බය වෙන්න එපා. හරි. එතකොට හරි. ඊට පස්සේ දෙනවා සුසංහසනය කිරීමේදී කියලා ලියලා ලියන්න. සුසංහසනය කරද්දි සලකන දේවල් කියන්න පුතේ මෙහෙම. සෑම ස්ථානයක්ම ඒකාකාරව සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම. 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 හරි. දෙවෙනියක් කියලා ලියන්න. දෙවෙනියක් කියලා ලියන්න. එකම වේලාවක් නැත්නම් එකම කාලයක්. එකම කාලයක් සුසංහසනය කිරීම. එකම කාලයක් සුසංහසනය කිරීම. එකම කාලයක් සුසංහසනය කිරීම. හරි. ඊට පස්සේ යන්න අදි සුසංහසනය හෝ අව සුසංහසනය. අදි සුසංහසනය හෝ අව සුසංහසනය. අදි සුසංහසනය හෝ අව සුසංහසනය. නොවන පරිදි එය සිදු කිරීම. නොවන පරිදි එය සිදු කිරීම. නොවන පරිදි එය සිදු කිරීම. අවසාන කෙනා ලියන්න. වැරගැන්වුම් කම්බිවල නොවදින ලෙස සුසංහසනය කිරීම. හරි. ටච්. ඒ වගේම පුතේ මේ මතක තියාගන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි මේ පුතේ මේ දැන් අපි හෙට ඔයාලට නිබන්ධන ටික දැන් මේ මාසෙදී පේමන්ට්ස් දාලා තියෙන දරුවෝ ඉන්න ගොඩා ඒ අයට අපි හෙට උදේම නිබන්ධන ටික අපි පෝස්ට් කරනවා.
සහ පේපර් සෙට් එක. එතකොට ඔයාලට හෙට 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 අපි පෝස්ට් කරා කියන්නේ අනිද්දාින් අනිද්දා ඒ දවස් ඉදියේ පෝස්ට් කරලා දවස් දෙකකින් තුනකින් ඔයාලට ටික ලැබෙයි. හරිද? හරි. ඒ නිසා පේමන්ට්ස් කරපු දරුවන්ට ඒ ડોකියුමන්ට්ස් ටික ලැබෙනවා. අපි හෙටත් ඔයාලට මේ ඔන්ලයින් ක්ලාස් එක ෆ්‍රී ඇක්සස් දෙනවා. ශ්‍රී ලංකාවේ අපි දෙනවා ෆ්‍රී ඇක්සස්. හම්බ වෙන්නේ නැහැ. මම හිතන්නේ පේමන්ට්ස් කරපු දරුවන්ට විතරයි ඇක්සස් හම්බ වෙන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එතකොට ඒත් එක්කම මම හෙට දවසේ ඔයාලා ළඟ මේ ડોකියුමන්ට් නැති නිසා හෙට දවසේ සාකච්ඡා කරන ડોකියුමන්ට් එක අදරෑ මම ඔයාලගේ පේජ් මේ ගෲප් වලට දානවා. ඒක print out එකක් අරගෙන ලෑස්ති වෙන්න හෙට දවස සඳහා පන්දි ගුණන පස්සේ. පැහැදිලිද? හරි. ඒත් එක්කම දරුවනේ ඒ ලබා දෙන වීඩියෝ කියන්නේ ලබා දෙන නිබන්ධන එක ඔයාලට මම ඒ වීඩියෝ පැකේජස් ටික ලබා දෙනවා. හැමෝම මේ වැඩ ටික හරියට කරගන්න ක්ලාස් එකේ ඉන්නකොට. පැහැදිලිද? ඒ නිසා මේ මම ඔයාලා බය වෙන්න එපා. ලස්සනට අපි මේ වැඩේ කරගෙන යන සුපිරි වැඩක් ඔයාලට වෙනවා. දැන් වෙනදාට වඩා වෙනසක් දකි අද දවසේ පන්ති ඉඳලා ඔයාලා. හරි? රයිට්. මේ ටික ඉවරයි. ඊට පස්සේ පුතේ හරි. ඊට පස්සේ එනවා අපි කතා කරන්න. ඔයාලට දීලා තියෙන කොටසේ ඊළඟට එන පොතේ සාකච්ඡා කරන්න අපි C කොටස හරි D කොටසට එනවා. ඉංග්‍රීසි බැමික්‍රමයේ මිලිමීටර 250ක පළල අංශක 90ක බිත්ති මුල්ලා සඳහා ගඩල් එළන අන්දම දැක්වෙන පළමු සහ දෙවන වරිවල සැරසුමින් කියලා කියනවා. ඉංග්‍රීසි බැමික්‍රමයෙන් මිලිමීටර 225ක පළල 90ක අංශක 90ක බිත්ති මුල්ලා සඳහා ගඩල් එළන අන්දම දැක්වෙන පළමු සහ දෙවන වරිවල සැරසුම. ඒ කියන්නේ බිත්ති මුල්ලා සඳහා ගඩල් එළනවා කියලා කියන්නේ ඉංග්‍රීසි බැමික්‍රමයට පුතා මෙන්න මෙහෙමනේ. මේක පළවෙනි වර්ගය. හරිද? මෙතෙන්ට දානවා ආන බාණ්ඩුවක්. මෙතෙන්ට ගඩොලක් එනවා. මේක ඊළඟ සෙට් එක. මෙතෙන්ට එනවා ආන බාණ්ඩුව. හරි, කොහොම නියන්නේ? ඊට පස්සේ ඉංග්‍රීසි බැමි ඉංග්‍රීසි බැමි ක්‍රමේ දෙවන රටාව. මෙතෙන් වෙනවා ඊළඟ ආන බාන්දුව. මෙතන කඩලක් තියෙනවා. හරි, මෙතන මේ විදිහට එනවා. මේක ඇවිල්ලා පළමු වරිය එක වරිය, මේක ඇවිල්ලා දෙක වරිය. මේක ඔබ දන්නවනේ. ඊට පස්සේ මොදේ මෙන්න මේ අඳුරු කරලා දෙන මොකද්ද? ආන බාන්දුව. මේකද අපිට මේක ලියන්න පුළුවන් ආන බාන්දුව. ආන බාන්දුව. මෙතන ආන බාන්දුවක්, මෙතන ආන බාන්දුවක්. පැහැදිලිද? හරි. ටක් ගල දරුවනේ අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් ඔබ මේ ඇඳලා අහවල් කරන්න බලන්න. පට්පට් ගල ගන්න බලන්න. ඉක්මන් කරන්න. අඩුපාඩු තියෙන ටක් ගල හදා ගන්න බලන්න.
හරි ඉවරද? තව මේක අඳින අය සටහන් කරන ඉන්නවනේ, මට පොඩ්ඩක් කියන්න. වඳිනවද? ඉවරද? මට පොඩ්ඩක් කියන්න. ඉවරද? පොඩ පොඩ මාතක කම්බිනේෂන් එක තියාගන්න. මොකද මට ගත්තාම ඔයාලා පේන්නේ නැහැ නේ, විසිබල් නැහැ නේ, මට ඔයාලව අන්විසිබල් නේ. හරි වැඩි ඉවරද කියලා මට පොඩ්ඩක් කියන්න. නැත්තම් මම වැඩේ කරගෙන යද්දී ඔයාලා වැඩේ ඉවර නැතුව තිබ්බොත් ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා ඉවරද නැද්ද? කොය කොමුන් ටික ඔ පොඩ පොඩ කියන්න. ඉවරද නැද්ද? එකෝ ලයිව් එක එකේ දැන් ඔය වීඩියෝ ටික ඔන් එකේ දාලා පැත්තකින් ගිහලා නිදාගන්න ඉන්න කට්ටිය නෑ නේ? ආරයිට් හරි ආයුරයි කියලා කියනවා. හරි හරි හොඳයි, මත් එක කම්බිනේෂන් එක තියාගෙන යන්න. එතකොට නැත්තම් ක්ලාස් එක වලට බෝරින් වෙයි. දැන් ඔයම එහෙම වැඩේ යද්දි හරි ඈ හරි රයිට් හරි වැඩි වෙලා කියලා කියනවා. හරි මත් එකම කම්බිනේෂන් එක තියාගන්න. රයිට්. ඊට පස්සේ කියනවා මම දරුවනේ ඉංග්‍රීසි බැම්මි ක්‍රමයේ ඉදිරි ආරෝහණයක් අඳින්නලු, ඇඳලා ඒ මත පහත කොටස් නම් කරන්නලු. හරි අපි දැන් ඉංග්‍රීසි බැම්මි ක්‍රමය අපි මම මේ පැත්තෙන් අඳින්නම්කෝ. හරි මට මේ පැත්තේ තියෙනවානේ ඉංග්‍රීසි බැම්මි ක්‍රමය පොතේ කියනවා ඉදිරි ආරෝහණයක් අඳින්න. ඉංග්‍රීසි බැම්මි ක්‍රමයක ඉදිරි ආරෝහණය හරි තිරස්කුස්තර තිරස්කුස්තර රයිට් එක තන්දරට එක කියනවා. ඉංග්‍රීසි බැමි ක්‍රමයක් ගත්තට පස්සේ ඉංග්‍රීසි බැමි ක්‍රමයක අපි දරුවනේ නිර්මාණය කර දෙකවරිය කොළු ගල් එකවරියක බඩ ගල්නේ තියෙන්නේ. හරි එතකොට මෙතන ඔළු ගලක් ආන බාන්දුවක් ඔළු ගල් රයිට් ඔය විදිහට තියෙන්නේ. හරි මෙතෙන් එනවා ආන බාන්දුවක්. හරි මේ කියන්නේ ඉංග්‍රීසි බැමි ක්‍රමයේ පුතා ඉදිරි පෙනුමක්. මේ ඉදිරි පෙනුමේ අපි කොටස් ටික ගත්තොත් මේ කියන විදිහට අපිට කියනවා සිරස් කුස්තුවර තිරස් කුස්තුවර. දැන් මේ කියන අයගේ මේ මෙන්න මෙයාට අපි කියනවා සිරස් කුස්තුවර. මේ තියෙන්නේ සිරස් කුස්තුවර. සිරස් කුස්තුවර. හරිද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ තිරස් කුස්තුවර. තිරස් කුස්තුර. ඊට පස්සේ තව පෙන්නන්න කියනවා අතිවස්ම. අතිවස්ම කියන්නේ අනයාත වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර තියෙන කෙටිම දුර. මේ තියෙන එයා මෙයාට කියනවා අතිවස්ම. හරි හඳයි. ඒ වගේ මේ තියෙන ආන බාන්දුව ආන බාන්දුව. හරි ඔන්න ඉංග්‍රීසි බැම්මේ ඉදිරි පෙනුම අපි දරුවනේ රූපිකව නිර්මාණය කළා. හරි දැන් අඩුපාඩු තියෙන දරුවෝ ටික ටක් ගාලවම සම්පූර්ණ කරගන්න බලන්න. ඉප්පම් කරමු අපි. හරි අඩුපාඩු තියෙන හදාගන්න ඉක්මනින්ම. හරි ඉක්මනින් ඉවර කරන්න බලන්න. ඉක්මනින් පැහැදිලිව නිර්මාණය කරගන්න උත්සාහ කරන්න.
වැඩිවරණ කියන්න. හරි ඉවරයි කියලා කියනවා. හොඳයි. රයිට් අදගෙන ඉවරයි. හොඳයි ඊට පස්සේ කියනවා මෙහෙම දෙයක් කියන්න පොතේ F කොටස කියනවා. එයාගේ පළවෙනි කොටස පොඩ්ඩක් හදාගමු. මෙහෙමයි එතන කියලා තියෙන්නේ. ඔයාලට කියන්න පොතේ මේ F කොටස පළවෙනි කෙනා කියන්නේ ගෙබිම පස් පිරවීම සඳහා සුදුසු නිමහම් වර්ග තුනක් සඳහන් කරන්න කියනවනේ. එතන හදාගමු මෙහෙමයි තියෙන්නේ. ගෙබිම පස් පළවෙනි කොටස හදාගන්න. ගෙබිම පස් පිරවීමේදී ගෙබිම පස් පිරවීමේදී අනුගමනය කරන පළවෙනි කොටස හදා ගන්න. ගෙබිම පස් පිරවීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය සඳහන් කරන්න. ගෙබිම පස් පිරවීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය සඳහන් කරන්න. ක්‍රියාමාර්ගය සඳහන් කරන්න. ගෙබිම පස් පිරවීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය සඳහන් කරන්න. හරි ඒක තමයි පළවෙනි කොටස. දැන් පුතා ගෙබිම පස් පුරවද්දී අනුගමනය කරන ක්‍රියාමාර්ගය තමයි පුතේ අපද්‍රව්‍ය වලින් තොර පස් ගන්නවා. ඒ පස් තට්ටු ලෙස පුරවනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපද්‍රව්‍ය වලින් තොර පස් අරගෙන මිලිමීටර 150ක් ඒ කියන්නේ අඩි භාගයක් විතර පස් තට්ටුවක් දානවා. දාලා හොඳට පස් තට්ටු තලනවා. තලලා ඊට පස්සේ ඒ මත වතුර ඉහිනවා. වතුර ඉහිලා ආයෙ තලනවා. ඊට පස්සේ ආයෙ පස් තට්ටුවක් දානවා. අඩි භාගයක් විතර ඝනකමට දාලා තලනවා. වතුර දාලා ආයත් කලනවා, ආය පස් එකතු කරනවා. ඔය විදිහට අවශ්‍ය උස මට්ටම දක්වා දරුවන් පස් පිරවීම කරන්න පුළුවන්. ඕක තමයි ප්‍රොසෙස් එක. ලියන්නකො මෙන්න මෙහෙම ලියන්න පොතේ. මෙහෙම ලියන්න, මෙහෙම ලියන්න. අපද්‍රව්‍ය වලින් තොර, අපද්‍රව්‍යය වලින් තොර, අපද්‍රව්‍ය වලින් තොර, අපද්‍රව්‍ය වලින් තොර පස් අපද්‍රව්‍ය වලින් තොර පස්, අපද්‍රව්‍ය වලින් තොර පස් මේ සඳහා, අපද්‍රව්‍ය වලින් තොර පස් මේ සඳහා තෝරා ගන්නා අතර, අපද්‍රව්‍ය වලින් තොර පස් මේ සඳහා තෝරා ගන්න අතර තට්ටු ලෙස පිරවීම, තට්ටු ලෙස පිරවීම, තට්ටු ලෙස පිරවීම සිදු කරයි. තට්ටු ලෙස පිරවීම සිදු කරයි.
තට්ටු ලෙස පෙරවීම සිදු කරයි. තට්ටු ලෙස පෙරවීම සිදු කරයි. හරි, තට්ටු ලෙස පෙරවීම සිදු කරයි. එනම් එනම් මිලිමීටර 150ක් පමණ ඝනකමට මිලිමීටර 150ක් පමණ ඝනකමට පස් තට්ටුවක් යොදා මිලිමීටර 150ක් පමණ ඝනකමට පස් තට්ටුවක් යොදා පස් තට්ටුවක් යොදා එය අවශ්‍ය නැත්නම් පස් තට්ටුවක් යොදා තලා ගැනීම කරයි. පස් තට්ටුවක් යොදා තලා ගැනීම කරයි. තලා ගැනීම කරයි. තලා ගැනීම කරයි. අනතුරුව අනතුරුව ජලයද දමා අනතුරුව ජලයද දමා තැලීම කරයි. ජලයද දමා තැලීම කරයි. ජලයද දමා තැලීම කරයි. නැවත නැවත පස් තට්ටුවක් යොදා නැවත පස් තට්ටුවක් යොදා එම ක්‍රියාවම සිදු කරයි. නැවත පස් තට්ටුවක් යොදා එම ක්‍රියාවම සිදු කරයි. එම ක්‍රියාවම සිදු කරයි. මෙලෙස මෙලෙස කෙලෙද කියලා දාන්න එපා. මෙලෙස කියව ගමන් කෙලෙස කියලා දාන්න එපා. හරි, මෙලෙස අවශ්‍ය ඝනකම දක්වා මෙලෙස අවශ්‍ය ඝනකම දක්වා පස් පෙරවීම සිදු කරයි. අවශ්‍ය ඝනකම දක්වා පස් පෙරවීම සිදු කරයි. පස් පෙරවීම සිදු කරයි. හරි, ඊට පස්සේ පුතේ දෙවෙනි කොටස කියනවා ගෙබිම නිමාම් කිරීම සඳහා සුදුසු නිමාම් වර්ග තුනක් සඳහන් කරන්න. පුතා දැන් ගෙබිම නිමාම් කරන්න සුදුසු නිමාම් වර්ග තුනක් අහනවා. ගෙබිම නිමාම් කරන්න සුදුසු නිමාම් එකක් තමයි ලියන්න පුතේ පිඟන් කුළු. එහෙම නැත්නම් ලියන්න දරුවනේ ගෙබිම් කුළු කියලා ලියන්න. ගෙබිම් කුළු ගෙබිම් කුළු ගෙබිම් කුළු. ඒ වගේම ලියන්න ග්‍රනයිට් ග්‍රනයිට් ග්‍රනයිට්. ඒ වගේම ලියන්න පුතා ග්‍රනොලිතික් ග්‍රනොලිතික් ග්‍රනෝ ලිතික් මැස්ටික් ඇස්පෝල්ට් මැස්ටික් ඇස්පෝල්ට්. දැන් මේවා ජීවිතයට අහල නෑ වගේ ඉන්න එපා. මේවා ඔයාලා ඉගෙන ගන්න තියෙන දේවල් නෑ. මැස්ටික් ඇස්පෝල්ට් ඔය වගේ දේවල්. හරි, ඉවරයි. ඔන්න පළවෙනි ප්‍රශ්න ඉවරයි. 2015 වල ප්‍රශ්න ඉවරයි. ඇති දෙයක් නෑ නේ. හරි, ලේසියෙන්. හරි, සරල දේවල් ටිකක් ඔයාලගෙන් අහලා තිබුණේ. හරි, ඊට පස්සේ එනවා අපි කොහොමද 2016 A-level ගානට 2016 A-level ගානට එනවා. හරි හරි, 16 A-level ගානට අපි එමු. මෙහෙමයි කියන්නේ ඒ කොටස. රූප සටහන් වල දීලා තියෙන ලින්ටල සහ කැන්ටිලීවර කොන්ක්‍රීට් ව්‍යූහ ඇසුරින් පහත දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා අපිට කියන්නේ. හරි, දැන් පුතේ මෙතන පළවෙනි කොටස x එක xy නෙමෙයි xx සහ yy කියලා හදා ගන්න. xx සහ yy තල ඡේද සඳහා හරස්කඩ පෙනුම් ඇඳලා උදාසීන කලාප ලකුණු කරන්න කියලා කියනවා. හරි, දැන් මෙතන ගත්තාම මෙයා මෙහෙම තියෙනවා. මෙයා YY. මෙයා XX. හරිද? ඕකනේ කතන්දරේ. හරි, XX YY නේ තියෙන්නේ. දැන් අපිට කියන්න පොදේ පළවෙනි කොටස XX හා YY තල ඡේද හරහා හරස්කඩ පෙනුම් ඇඳ උදාසීන කලාප ලකුණු කරන්න කියලා කියනවනේ. දැන් මට කියන්න මෙයාගේ කම්බි දාන්නේ කොහාට ආසන්න වෙන්නද? මට කියන්න මේ පළවෙනි එක්කෙනාගේ කම්බි දාන්නේ XX කියන එක්කෙනාගේ කම්බි දාන්න. ආයිත් මට අක්කර ටෙක්ස්ට් කරන්න. XX කියන කෙනාගේ කම්බි දාන්නේ උඩටද යටටද?
වයි වයි කියන කෙනාගේ කම්බි දාන්නේ උඩ පැත්තට වෙන්නද යට පැත්තට වෙන්නද? ඒ කියන්නේ මේක ස්ලැබ් දෙකක්නේ. ස්ලැබ් එකේ කම්බි දාන්නේ උඩින්ද යටින්ද? කැන්ටිලීවර් එකේක කම්බි දාන්නේ උඩින්ද යටින්ද? මට ටක් ගාලා නෝට් කරන්න බලන්න. ටක් ටක් ගාලා කියන්න. ඉක්මන් කරන්න බලන්න. ඔය දෙන්නගේ කම්බි දාන පැති දෙක මට කියන්න. පළවෙනි කෙනාගේ දෙවෙනි කෙනාගේ ඔය XX තියෙන කෙනාගේ කොහමද? YY තියෙන කෙනාගේ කොහමද කියලා මට පොඩ්ඩක් කියන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. කම්බි දාන උඩින්ද යටින්ද කියලා කියන්න. දරු උත්තරේ වනවා ශෂික කියනවා පළවෙනි එක යටට කම්බි දානවා දෙවෙනි එක උඩට කම්බි දානවා. අනිත් අයගේ උත්තර ටිකක් මට දෙන්න බලන්න රටක් ගාලා. අනිත් අයගේ උත්තර ටිකක් මට දෙන්න. අනිත් අයත් මට උත්තර දෙන්න පට් පට් ගාලා බලන්න. මට පොඩ්ඩක් කියන්න අපේ ගෲප් එකේ ඉන්නවද? අපේ මාතර පුතා ඉන්නවද පොඩ්ඩක් මට කියන්න. මාතර පුතා, මාතර පුතා මට පොඩ්ඩක් ඉන්නවනම් කියන්න. දැන් ක්ලාස් එකේ ඉන්නවද? මට ඉන්නවනම් කියන්න ටග් ගාලා බලන්න. ආරයිට් හරි ලසින්දු ඉන්නෝනේ. හරයිට් හරි ඕකේ. මට බලන්න පුතා කියන්න ඔය දීලා තියෙන රූප සටහන් වල. හරි ඔය දීලා තියෙන රූප සටහන් වල මේක පළවෙනි එක කියමුකෝ. මේක ස්ලැබ් එකක්, මේක කැන්ටිලීවර් එකක්. හරි මට පොඩ්ඩක් කියන්න ලසින්දු මට ටක් ගාලා දාන්න උත්තරය බලන්න පුතේ. මේක ස්ලැබ් එකක්, මේක කැන්ටිලීවර් එකක්. එතකොට මේ ස්ලැබ් එකේ කම්බි වටෙන්න ඕන උඩ පැත්තට වෙන්නද යට පැත්තට වෙන්නද? කැන්ටිලීවර් එකේ කම්බි වටෙන්න ඕන උඩ පැත්තට වෙන්නද යට පැත්තට වෙන්නද? මට ටක් ගාලා බලන්න කියන්න. ලස්සන විතර නෙමෙයි අනිත් අයත් උත්තර දාන්න. ටට්ටක් ගාලා බලන්න උත්තර ලියන්න. උත්තර දාගෙන දාගෙන යනවා. රයිට්. එක උඩට දෙක යටට. නෙමෙයි දෙක එක යටට දෙක උඩට. රයිට්. අවබෝධය. දැන් මේක ස්ලැබ් එකක්නේ. දැන් මම චුට්ටක් ඇඳලා පෙන්වන්නම්. මේක මේ හරස් කරක් අහන්න අනිත් අයත් අහනවා. රයිට්. අනිත් අයත් අහනවා. එක යටින් දෙක උඩින්. එක යටින් දෙක උඩින්. හරි. රයිට්. ස්ලැබ් එකේ වැරගන්නුම් දාන්න යටි පැත්තට වෙන්න. හරි. හොඳයි. ඔයාලා යම් තැනක ඉන්නවා. මම මේක කම්බි දාන විදිහ චුට්ටක් හදලා පෙන්නන්නම්කෝ. මේක කම්බි ඇත්තටම වැටෙනකොට මෙන්න මෙහෙම. මෙයාගේ කම්බි වැටෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙමනි. රයිට් හෑන්ඩ් වෙන පාට එකකින් අදින්න. මෙහෙම. මේ ස්ලැබ් එක ගන්න කම්බි වැටෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙමයි කම්බි වැටෙන්නේ. කොහොම කම්බි වැටෙන්නේ? මේ විදිහට විහිදුම වල ගන්න උටිහුත් වැටෙනවනේ ඔගේ. මේක ඇවිල්ලා පොතේ කැන්ටිලීවර් එකක් නේ. කැන්ටිලීවර් එකේ කම්බි වැටෙන්නේ ඇත්තටම කොහමද? උඩ පැත්තර වෙන්න. කැන්ටිලීවර් එකේ කම්බි වැඩේ නෙමෙයි මෙහෙම උඩ පැත්තර වෙන්නනේ. මෙතන මේ තැන් දෙකට වැර ගන්නව කම්බි වෙනවා. මේ තම් මේ තැන් වලට වැර ගන්නව කම්බි වෙනවා. හරිද? කොහොමනි කම්බි ටික වැටෙන්නේ? දැන් මේක මැදින් කපනවා. XX කියලා මැදින් කැපුවා. මැදින් කපලා අපි මෙහෙම බලනවා. මෙතනින් කපලා මෙහෙම බලනවා. එතකොට තමයි අපිට ඔක පේන්නේ. පැහැදිලිනේ? මැදින් කැපුවා, මේ පැත්තෙන් බැලුවා. අපෙන් අහන්නේ
තල චේත්ස් හා සඳහා හරස්කඩ පෙනු ඇඳ උදාසීන කලාප ලකුණු කරන්න කියලානේ. උදාසීන කලාප. හරි. මෙයාගේ අපෙන් අහන්නේ දැන් උදාසීන කලාප වන නිසා, ඒ කියන්නේ පළවෙනි කොටස උත්තරේ වෙන නිසා මම දන්නවා මෙයාගේ උදාසීන කලාපය. මේක මැදින් කැපුවා. එතකොට අපිට මෙන්න මේ හරස්කඩ පේනවා කියලා අපි හිතමුකෝ. මෙයාගේ කැපුවා. හරස්කඩ අපි හිතමුකෝ මෙහෙම පේනවා කියලා. ඔන්න දැන් බලන්න මෙයාගේ මෙහෙම කපුවට පස්සේ අපි මෙහෙම බලද්දි හරස්කඩ පේනවා. කම්බි තියෙන යටින්නේ. එතකොට මේ තියෙන්නේ ආතල් ප්‍රත්‍යය බලනි. එතකොට උඩ තියෙන්නේ සම්පීඩන ප්‍රත්‍යය බලනි. හරිද? එතකොට මෙතනදී උදාසීන කලාපයේ අපිට ගන්නට ඕනේ. උදාසීන කලාපය ඇත්තටම මෙයාගේ මධ්‍ය රේඛාවට වඩා යට යනවා. මෙයාගේ උදාසීන කලාපය මේ වගේ තැනකට යනවා. මේ තමයි මෙයාගේ උදාසීන කලාපය. ඒකෝස මෙයාගේ කම්බි උඩින් තියෙන නිසා මැදට වඩා උඩට යනවා. ඒ කියන්නේ මෙන්න මේ හරියට යනවා. මේ තමයි මෙයාගේ උදාසීන කලාපය. මෙයාට ටික යටපැත්තට ආසන්න වෙන්න, මෙයාට උඩ පැත්තට ආසන්න වෙන්න තමයි පුතේ උදාසීන කලාප තියෙන්නේ. අපේ අහන්නේ පළවෙනි කොටස එක් මෙන්න මේ x සහ yy තල ඡේද සඳහා හරස්කඩ වෙන මැද උදාසීන කලාප ලකුණු කරන්න. අනේ උදාසීන කලාප ලකුණු කළා. මෙයාගේ ටිකක් යටට වෙන්න, මෙයාගේ ටිකක් උඩට වෙන්න තමයි උදාසීන කලාප තියෙන්නේ. හරි. ඒක දෙවෙනි කොටස පොඩ්ඩක් මේ මිස්ටේක් එකක් කරලා දේනවා. චුට්ටක් අපි ඒක හදාගමු. දෙවෙනි කොටස කියන්නේ පොතේ printing mistake එකක් චුට්ටක් හදාගන්න. මෙහෙම දෙවෙනි කොටස මේක අඩුපාඩු තියෙනවා හදාගන්න උටක් ගාලා. දෙවෙනි කොටස චුට්ටක් හදාගෙන ඉන්න පොතේ දෙවෙනි කොටස තියෙන වලට මෙහෙමයි කියන්නේ. ඉහත එක්ක හරස්කඩ පෙනුම් ඇඳ කියන කෑල්ල වැරදි හරස්කර කියන දැනින් පස්සේ ඉතින් ටික අයින් කරන්න. මෙහෙමයි තියෙන්නේ ඉහත දෙවෙනි කොටස මම මේ කියන්නේ. ඉහත එක්ක හරස්කඩ තුල ඉහත එක්ක හරස්කඩ තුල ආතන්‍ය ඉහත එක්ක හරස්කඩ තුල ආතන්‍ය බල සහ ඉහත එක්ක හරස්කඩ තුල ආතන්‍ය බල සහ සම්පීඩන බල ඇතිවන කලාප සම්පීඩන බල ඇතිවන කලාප ලකුණු කරන්න. සම්පීඩන වල ඇතිවන කලාප ලකුණු කරන්න. ඇතිවන කලාප ලකුණු කරන්න. හරි. පොතේ දෙවෙනි කොටස උත්තරෙත් මම ලියනවා මෙහෙම. මේ සටහනම මම අඳිනවා. හරි. මෙයාගේ සම්පීඩන සරි උදාසීන කලාපය මේ වගේ තැනකට නියන්නේ. මෙයාත් අඳිනවා මම එහෙමම. මෙයාගේ උදාසීන කලාපේ මේ හරියන්නේ තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ ආතන්‍ය බල සහ සම්පීඩන බල ඇතිවන කලාප. හරිද? එතකොට දරුවනේ ඇත්තටම මෙයාගේ ආතන්‍ය කලාපය කියන්නේ මෙන්න මේ කම්බි වැටලා තියෙන කලාපේනේ. මෙන්න මේ කලාපේ තියෙන්නේ මේ කලාපේ තමයි මුදේ ආතන්‍ය කලාපය. මේ කලාපේ තමයි මුදේ සම්පීඩන කලාපය. හරිද? එතකොට මෙයාගේ මේ තියෙන්නේ ආතන්‍ය කලාපය. මේ තියෙන්නේ ආතන්‍ය කලාපය. මේ හරිය තමයි පුතා සම්පීඩන කලාපය තියෙන්නේ. හරි? ඔන්න ආතන්‍ය කලාප සහ සම්පීඩන කලාප තියෙන පැති ටිකම වෙන වෙනම නම් කළා. තත්කාල මේක නෝට් කරන්න. මේක උදාසීන කලාපය නා යට තියෙන්නේ ආතන්‍ය කලාපය, උඩ තියෙන සම්පීඩන කලාපය. මෙයාගේ උඩ තියෙන ආතන්න කලාපය යට තියෙන සම්පීඩන කලාපය. හරි. ටග්ගල් අඩුපාඩු හදාගන්නකෝ. ටග්ගල් අඩුපාඩු හදාගන්නකෝ. හරි. ඉක්මනින් ඉවර කරගමු අපි. හරි. ඉවරයි නේද? හොඳයි.
තුන්වෙනි කොටස කියන වැරගන්නේ මෙතන ස්ථානය එමේ එකේ කරස්කඩ මත ලකුණු කරන්න වැරගන්නේ මෙතන ස්ථානය. ඉතින් මෙයාගේ කම්බිදාන යටන මෙයාගේ කම්බිදාන උඩට. හරිද? එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් තුන්වෙනි කොටස. මම තව උඩට ගියද නැත්නම් යටින් එන්ද පේන්න තියෙන්නේ මම උඩින් ලියා. ඉතින් අදින්න. එක දෙක හරි තුන්වෙනි කොටස උත්තරේ මම ලියනවා. මෙයාගේ කම්බිදාන යට පැත්තට වෙන්න මේ තියෙන හරස්කඩ තියෙනවා කම්බිදාන යටක. හරිද? මෙයාගේ මෙතන තියෙනවා මෙයාගේ කම්බිදාන උඩට කොහොම රේඛාවක් ඇන්ද නැති. ඕක තමයි ඔයාලගේ අහන්නේ. හරි? මේවට අපි කියන වැරගැන්නුම් ස්ථාන. වැරගැන්වුම් ස්ථාන. මේ තියෙන මෙතන වැරගන්නුම් ස්ථානයක්, මේ තියෙන මෙතන වැරගන්නුම් ස්ථානයක්. එච්චරයි. හරි, වැරගන්නුම් ස්ථාන. ටක් ගාලා නෝට් කරගන්න. හරි, ලස්සන ප්‍රශ්නයක්. හරි, ටක් ගාලා උත්තර ගන්න බලන්න. ඉවර කරන්න පට් පට් ගාලා. හරි, ඉක්මන් කළ අපි ඉවර කරගනිමු. ඇන්දර ඉවර නැත්තම් ටග්ගල් ඉවර කරන්න බලන්න. ඉක්මනින් ඉවර කරමු අපි. හරි, ඉවරයි. අපි මෙතන ඉවරයි කියලා. ඊට පස්සේ පොතේ කියන වැරගන්නුම් වල වැදගත්කම හේතු දෙකක් දෙමින් පැහැදිලි කරන්න. පොතේ ඇත්තටම වැරගන්නුම් අපි යොදන්නේ කොන්ක්‍රීට් ව්‍යූහයකට ආතන්න ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දෙන්න බැහැ. කොන්ක්‍රීට් ව්‍යූහයකට ආතන්න ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දීමේ හැකියාව ඉතා අඩුයි. පැහැදිලිද? ඉතා අඩුයි. අන්නේ ඉතා අඩු නිසා ආතන්න ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දීම ඉතා අඩුයිනේ. අන්නේ ඉතා අඩු නිසා අපිට වැඩගන්නම් කම්බි දාලා ආතන්න ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන්. ඕකේ එකක්. ඒ වගේමයි පුතේ වැඩගන්නම් කම්බි දැම්මට පස්සේ කුඩා හරස්කඩයකින් යුක්තව කුඩා හරස්කඩකින් යුක්තව අපිට දරුවනේ කොන්ක්‍රීට් ව්‍යුහ නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට යන වියදම අඩු වෙනවා. ඒක වාසි. ලියන්නකෝ මෙන්න මෙහෙම. ලියන්න හතරවෙනි කොටස වල උත්තර වැදගත්කම වල වැදගත්කම හේතු දෙකක් දෙමින් පැහැදිලි කරන්න. ලියන්න පුතේ මෙහෙම. කොන්ක්‍රීට් වල ආතන්න ශක්තිය කොන්ක්‍රීට් වල ආතන්න ශක්තිය දුර්වල බැවින් ආතන්න ශක්තිය දුර්වල බැවින් වැරගැන්වුම් මගින් එය ශක්තිමත් කරගත හැකිය. වැරගැන්වුම් මගින් එය ශක්තිමත් කරගත හැකිය. ශක්තිමත් කරගත හැකිය. ඔන්න එකක්. තව එකක් ලියන්න පුතේ. ඊළඟ එක ලියන්න. වැරගැන්වුම් මගින් දෙවෙනි එක කරන ලියන්න. වැරගැන්වුම් මගින් අඩු වියදමකින් යුතු කොන්ක්‍රීට් කොටසක් නිර්මාණය කරගත හැකි වීම
නිර්මාණය කරගත හැකි වීම. නිර්මාණය කරගත හැකි වීම. රයිට්. එයාගේ එනවා දරුවනේ B කොටසට. ඒ කොටස හරි දැන් B කොටසට එනවා. කොන්ක්‍රීට් වල වැරගන්නුම් කම්බි භාවිතා කිරීම sorry concrete වල වැරගන්නුම් කම්බි සඳහා භාවිතා වන අතිවැස්මෙහි දිග සඳහා බලපාන සාධක දෙකක්. මොකද්ද පොතේ අතිවැස්ම කියන්නේ? දැන් අපි කම්බි දානකොට කම්බියක දිග මදි වුණා. හරිද? කම්බියක දිග මදි වෙනවා. දැන් මේක කොන්ක්‍රීට් එකේ බාහිර පෘෂ්ඨය නම් හරිද? අපි යදන කොන්ක්‍රීට් කම්බිය මෙහෙමනම් තියෙන්නේ මේක තමයි දිග මදි වෙන්නේ කියලා හිතන්නකෝ. මෙතනින් දිග මදි වුණා. මේ කම්බි දෙකකට ජොයින් කරනකොට මෙයා මෙන්න මෙහෙම අතුල් පැත්තට නමනවා. හරි? මෙහෙම දාන්නේ බඳිනවා මේ ටික. මෙන්න මේ බඳින්න පාදක වෙච්ච මෙන්න මේ දුරක් තියෙනවානේ. මෙන්න මේකට සමානුපාතික අපි කියන්නේ අතිවැස්ම කියලා. හරිද? කොන්ක්‍රීට් කොන්ක්‍රීට් එකක් යදනකොට කම්බි වල දිග මදි වුණොත් එහෙම කම්බි දෙකක් එකට තියලා බඳිනකොට උඩින් එන කම්බි ඇතුල් පැත්තට මෙහෙම නැමෙනවා. මෙන්න මේ බඳින්න විදාගත්ත දුරට තමයි අපි අතිවැස්ම කියන්නේ. දැන් අහන්නේ අතිවැස්මේ දිග සඳහා බලපාන සාධක දෙකක්. එකක් තමයි මේ යොදා ගන්න කම්බි වල හරස්කඩ වර්ගඵලය. ඒ වගේම යොදා ගන්න කම්බි වල මාධ්‍ය. ඔය වගේ දේවල් තමයි අතිවැස්මේ දිග සඳහා පොතේ බලපාන්නේ. හරි? ලියමු මෙන්න මෙහෙම. අතිවැස්මේ දිග සඳහා බලපාන දේවල්. ලියනකොට මෙහෙම. දැන් ඔබේ භාවිතාවන 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 වැරගැන්වුම් කම්බිවල භාවිතාවන වැරගැන්වුම් කම්බිවල වර්ගය භාවිතාවන වැරගැන්වුම් කම්බිවල වර්ගය භාවිතාවන වැරගැන්වුම් කම්බිවල වර්ගය තව එකක් ලියන්න භාවිතාවන භාවිතාවන වැරගැන්වුම් කම්බි වල විෂ්කම්බය කම්බි වල විෂ්කම්බය කම්බි වල විෂ්කම්බය කම්බි වල විෂ්කම්බය හරි රයිට් අපෙන් අහන ඊළඟට පෙරදි කොන්ක්‍රීට් භාවිතයේ වාසි දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. පෙරදි කොන්ක්‍රීට් කියලා කියන්න පුතා පෙරසවි කොන්ක්‍රීට් වෙනතනක හයි කරලා සවි වුණ කොන්ක්‍රීට් අදාළ තැනට ගෙනල්ලා හයි කරනවා. ඒවට තමයි අපි කියන්නේ පෙරසවි නැත්නම් පෙරදි කොන්ක්‍රීට්. මේවා භාවිතයේ වාසි. එකක් තමයි පුතේ මේ කොන්ක්‍රීට් බීහ නිර්මාණය කරනකොට යන වියදම සාපේක්ෂව පුතේ අඩුයි. ඒ කියන්නේ අපිට මේ කොන්ක්‍රීට් ඒ කියන්නේ එකම අච්චුවක නිර්මාණ කීපයක් පොතේ අපිට සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ වගේම දරුවනේ සවි කිරීම සඳහා සැටලිමට යන වියදමත් මෙයාලගේ අඩුයි. එතකොට මේ අය පාවිච්චි කරනකොට නැත්තම් මේ පෙර සවි කොන්ක්‍රීට් යොදා ගන්නකොට අපිට දරුවනේ තව කියන්න පුළුවන් ද විශේෂම දැන් ඔය පෙරදි කොන්ක්‍රීට් කියලා කියන්නේ මොනවද කියලා මම කියන්නම්කො. පෙර සවි කොන්ක්‍රීට් කියන්නේ එකක් තමයි පොතේ බෝක්ක කැට, වැරන්න කණු, ලයිට් කණු වගේ දේවල්. වෙනතනක හදලා ගෙනල්ලා හයි කරන දේවල්. පැහැදිලිනේ? අපි දෙමුකෝ මෙහෙම කීපයක් ලියනකොට ලියන්න පෙරසවි කොන්ක්‍රීට් නැත්නම් පෙරදි කොන්ක්‍රීට් කියන මෙහෙම ලියන්න ලියන්න ඉදිකිරීමේදී ගතවන කාලය අඩුය. ඉදිකිරීමේදී ගතවන කාලය අඩුය. ගතවන කාලය අඩුය. ඒ වගේම තව එකක් සැටලීම සඳහා වන වියදම අඩුය. සැටලීම සඳහා වන වියදම අඩුය. ඊට පස්සේ ලියනකොට ඒ උදාහරණ දෙයක් කීපයක් ලියන්න. ලයිට් කණු ඒ වගේම ලියන්න. දුම්රිය මාර්ග සිල්පර ඒ වගේම වැරැන්ඩ කණු ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ කියනවා එයාගේ ඩී කොටස. කොන්ක්‍රීට් ඇතිරීමේදී පුතා සුසන්නසන ක්‍රියාවලිය වැදගත්කම අහනවා.
සුසංහසන ක්‍රියාවලිය වැදගත්කම මොකක්ද? පොතේ කොන්ක්‍රීට් යොදද්දී කොන්ක්‍රීට් ව්‍යුහය තුළට වායු බුබුල ඇතුළු වෙන්න පුළුවන්. මේ වායු බුබුල ඇතුළු වුණොත් පොතේ හරි වායු බුබුල ඇතුළු වුණොත් කොන්ක්‍රීට් එකේ ඝනත්වය අඩු වෙනවා. එතකොට ශක්තිමත් බව අඩු වෙයි. එතකොට කැඩෙන්න පුළුවන්. ඉරි තලා යන්න පුළුවන්. ලියනකො වෙන්නේ මෙහෙම. ලියන්න. සුසංහසනය කිරීම වැදගත්කම. ලියනකොට මෙහෙම. ලියන්න. සුසංහසනයේදී තැන්පත් කළ කොන්ක්‍රීටයෙහි තැන්පත් කළ කොන්ක්‍රීටයෙහි වායු බුබුලු පිහිටිය හැකි බැවින් වායු බුබුලු පිහිටිය හැකි බැවින් පිහිටිය හැකි බැවින් වායු බුබුලු පිහිටිය හැකි බැවින් ඒවා ඉවත් කළ යුතුය. ඒවා ඉවත් කළ යුතුය. ඒවා ඉවත් කළ යුතුය. ඉවත් කළ යුතුය. වායු බුබුලු පවතී නම් කොන්ක්‍රීටෙහි ඝනත්වය අඩු වී ශක්තියද අඩු වේ. හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස, ඩීවර දෙවෙනි කොටස කියනවා කොන්ක්‍රීට් වල ගුණාත්මක භාව කෙරෙහි අධි සුසංවසනයේ බලපාන අන්දම පැහැදිලි කරන්න. හරි. පොතේ දැන් අධි සුසංවසනයේදී වෙන්නේ ඕනට වඩා කොන්ක්‍රීට් එක හොල් වෙනවා. ඕනවට වඩා හෙල්ලුනොත් මොකද වෙන්නේ දරුවනේ? කුඩා කැඩිති සහ විශාල කැඩිති විදියට දරුවනේ කොන්ක්‍රීට් එකේ සංඝටක වෙන් වෙනවා. අන්න ඒක වළක්වන්න තමයි අපි දරුවනේ මේ කතාව කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කියන්නේ අදිසුසන් මතනේ බලපාන අන්දම. කියන්නේ මොකද මෙහෙම අදිසුසන් මතනේ කියලා කියන ඕනට වඩා හොල් වෙනවා. කියන්නේ මෙහෙම. කියන්නේ අදිසුසන් හසනයේදී ඇතිවන විසංගමනයේදී කුඩා කැටිති සහ විශාල කැටිති වශයෙන් විශාල කැටිති මොලෙන් කියවකට අදි සුසංහසනයේදී ඇතිවන විසංගමනයේදී කුඩා කැටිති සහ විශාල කැටිති වශයෙන් වෙන් වෙන්ව ස්තරගත වීම නිසා ශක්තිය අඩුවේ. අදි සුසංහසනයේදී කොන්ක්‍රීට් උඩ පෘෂ්ඨය මතට නැත්නම් පැමිණෙන ජලය සමග කොන්ක්‍රීට් උඩ පෘෂ්ඨය මතට පැමිණෙන ජලය සමග සිමෙන්ති කුඩුද උඩට කාන්දු වීම නිසා
උඩට කාන්ද වීම නිසා ශක්තිය අඩුවේ. ශක්තිය අඩුවේ. ශක්තිය අඩුවේ. ශක්තිය අඩුවේ. ඊට පස්සේ කියනවා හරි D කොටසේ 1 2 කොටස් වලට උත්තර ගත්තා. එයා ගී වලට එනවා සාමාන්‍ය පටි අතිවාරමක් ඇද හි ඕනෑම කොටස් තුනක් ලකුණු කරන්න. පුතේ දැන් සරල පටි අතිවාරමක් අඳින්න බලන්න ටට්ටක් ගාලා ඔයාලා දන්නවා. හරි. අතිවාරම් කාණුව දිනවා. මෙතන එනවා කැට කොන්ක්‍රීට් තට්ටුව. මෙතන එනවා කයිල් බම්ම. මෙතන එනවා ගෙපල පස් පිරවුම. මෙතන එනවා කොන්ක්‍රීට් ඇතුළුම. මෙතන එනවා සිමෙන්ති ඇතුළුම. ඊට පස්සේ මෙතන එනවා ගඩොල් බැම්ම. මෙතන කොන්ක්‍රීට් ඇතුළුමක් තියෙන්නේ. අපි දන්නවා මෙතන තියෙන කැට කොන්ක්‍රීට් තට්ටුවක් ඒක රළු බව ටිකක් වැඩි කරන්න අපි මේ විදිහට කැට සහිතව නිර්මාණයක් කරනවා. මේ අපි දන්නවා. හරි අපිට බලන්න මේකේ තව තියෙනවා අයිර කපරාලුවක්. හරි දැන් මේක කොටස් ටික ගත්තොත් එහෙම මේ තියෙන පොළව මට්ටම. හරි මේ අවිල් අංක එක මොකක්ද අංක කියන්නේ? අංක එක කියන්නේ මොකක්ද කියන්නේ? පොළව මට්ටම. අංක දෙක අක්කිවාරම් කාණුව. අංක තුන කැට කොන්ක්‍රීට් තට්ටුව. අංක 4 බැක්ෆිල් එක, එහෙම නැත්නම් පසු පිරවුම කියලා කියනවා. ඊට පස්සේ අංක 5 මේ ඇතුළේ තියෙන කළු ගල් බැම්ම. අපි ඒක කියන කළු බැම්ම කියලා. මෙතන තියෙන්නේ මෙහෙම කෙලවරක්. මේ ඇවිල්ලා අංක 5, පහෙන් පස්සේ අංක 6. අංක 6 කියලා කියන්නේ ගෙපල පස් පිරවුම. අංක 7 මෙයා කොන්ක්‍රීට් ඇතුළුම. අංකට මෙයා සිමෙන්ති ඇතුළුම. අංක 9 පතුල් පටිය. අංක 10 ඇතුළත කපරාරුව. අංක 11 ගඩොල් බැම්ම. අංක 12 පිටත කපරාරුව. අංක 13 DBC එකේවත් නිවාරණ වැටිය. අංක 14 කයිරු කපරාරුව. හරි ඔන්න කොටස් ටික. හරි දැන් පුතේ ඔයාලා නිශ්ශබ්ද වෙ දින රූප සටහන ටක්ටක් ගාලා ඇඳ ගන්න බලන්න. ඇඳගෙන ටක් ගාලා පුළුවන් අය කොටස් ටික ලකුණු කරන්න, පුළුවන් ඉක්මනින් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. වැඩි වරණක් කියන මට
ඇඳලා ඉවරලා මට කියන්න කොටස් නම් කරලා පස්සේ ඇඳලා ඉවරලා ටක් ගාලා කොටස් ටික ලකුණු කරන්න, ලකුණු කරලා ඉවර නම් මට කියන්න. ඉවර නම් මට කියන්න, නැත්නම් ටට්ට කරලා ඇදලා ඉවර කරන්න. ඉවර නම් මට කියන්න.
හරි ඉක්මන් කරගන්න. තව අනිත් එකක් වැඩි ඉවරද? ඉවර නම් මට කියන්න. හරි වැඩි වෙලා හුඟක් අයනේ. රයිට් අපි දැන් කොටස් ටික ලකුණු කරමු. මම හිතන්නේ හැමෝම කොටස් නම් ලකුණු කරලා ඇති දැන් නේ. දැන් පුළුවන් නේද? හරි අපි බලමු වල හරියට ලකුණු කරලා තියනවද කියලා. අංක එක පොළව මට්ටම ලකුණු කරලා නැත්තම් බලන්න. අංක එක පොළව මට්ටම, අංක දෙක අත්තිවාරම් කානුව, අංක දෙක අත්තිවාරම් කානුව, අංක තුන කැට කොන්ක්‍රීට් තට්ටුව, අංක තුන කැට කොන්ක්‍රීට් තට්ටුව, අංක හතර පසු පිරවුම, අංක පහ කයිරු බැම්ම, අංක පහ කයිරු බැම්ම, අංක හය ගෙපල පස් පිරවුම, අංක හය කියන්නේ ගෙපල පස් පිරවුම, අංක හත කියන්නේ කොන්ක්‍රීට් ඇතුරුම කොන්ක්‍රීට් ඇතුරුම, අංක 8 කියන්නේ සිමෙන්ති ඇතුරුම, අංක 8 කියන්නේ සිමෙන්ති ඇතුරුම, අංක 9 පතුල් පටිය, අංක 10 කියන්නේ ඇතුළත කපරාරුව, අංක 10 ඇතුළත කපරාරුව, අංක 11 බිත්තිය ගඩොල් බිත්තිය, අංක 11 ගඩොල් බිත්තිය, අංක 12 පිටත කපරාරුව, අංක 12 පිටත කපරාරුව, අංක 13 තෙත් නිවාරණ වැටිය, අංක 13 තෙත් නිවාරණ වැටිය, අංක 14 කයිරු කපරාරුව. හරි ඊට පස්සේ ඔන්න E කොටස. හරි F කොටස එනවා.
වැඩ පොලක් සඳහා දෙපළ වහලයක් නිර්මාණය කරන්න අවශ්‍යයි ලෝ. හරි. එම වහලය ඉදිකිරීම සඳහා භාවිතා කරන කුරුපා කණු යනාදීහි හරස්කඩ වර්ගඵලය තීරණය කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන සාධක උදාහරණ සහිත විස්තර කරන්න. හරි. දැන් පුතේ මේ කියන්නේ එම වහලය සඳහා ඉදිකරන ඉදිකිරීම සඳහා භාවිතාවන කුරුපා කණු යනාදීහි හරස්කඩ වර්ගඵලය තීරණය කිරීමේදී සලකන ප්‍රධාන කරුණු. පුතේ දැන් ඔය යොදන දැව අවයව වල හරස්කඩ තීරණය කරන්නට වෙනවා පුතේ යොදන සෙවිලි ද්‍රව්‍ය අනුව. දැන් යොදන සෙවිලි ද්‍රව්‍ය පොල් ලකුද උළුද ශීඩ්ද යනාදී අනුව අපිට දැව වල හරස්කඩ වර්ගඵලය තීරණය කරන්නට වෙනවා. පැහැදිලිද? හරි, ලියන්න එකක් පුතේ. යොදන සෙවිලි ද්‍රව්‍යවල යොදන සෙවිලි ද්‍රව්‍යවල වර්ගය යොදන සෙවිලි ද්‍රව්‍යවල වර්ගය යොදන සිවිල් ද්‍රව්‍ය වල වර්ගය සිවිල් ද්‍රව්‍ය වල වර්ගය සිවිල් ද්‍රව්‍ය වල වර්ගය. ඒ වගේම දරුවනේ යොදන දැව වර්ගය අනුවත් අපිට මේ වගේ හරස් කර තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තව එකක් ලියන්න. යොදන දැව වර්ගය. ඒ වගේම තව ලියන්න පුතේ. ලියන්න වහලය මත ඇතිවන බහර තමයි කියන්නේ වහලය මත ඇතිවන බහර සහ පරායනය වහලය මත ඇතිවන බහර සහ පරායනය වහලය මත ඇතිවන බහර සහ පරායනය. හරි, ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස වැඩපොළ කටයුතු වර්ධනය වීම නිසා එම වහලෙහි පරායනය විශාල කරන සිද්ධ වෙලා තියෙනවා. පරායනය විශාල කරනවා, බිත්ති දෙක අතර ගැප් එක වැඩි කරනවා. මෙහිදී අතරමැදි බිත්ති හෝ කුළුණු භාවිතා නොකරන්නේ නම් වහලය සඳහා තවදුරටත් දැව භාවිතා කිරීම නුසුදුසු වන්නේ ඇයිද කියලා අහනවා. පුතේ පරායනය විශාල කරගෙන විශාල කරගෙන යද්දී අපිට දරුවනේ දැව භාවිතා කරන්න කියලා සීමාවක් පැන්න ගමන් දැව ඇඹරෙන්න ගන්නවා, ඇදෙන්න ගන්නවා. එතකොට දරුවනේ වහලේ පාත් වෙනවා. අන්න ඒ නිසා අපිට යම් සීමාවක් පැන්න ගමන් දැව යදා ගන්න බැහැ පුතා. ඒක ලියන්නක මෙන්න මෙහෙම ලියන්න පුතේ. පරායනය විශාල වූ විට පරායනය විශාල වූ විට ඒවා දරා ගැනීමට පරායනය විශාල වූ විට ඒවා දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ඒවා දරා ගැනීමට අවශ්‍ය ශක්තිය දැව වලට නොමැත. ඒ වගේම ලියනවා තව එකක් ලියන්න. දැව කොටස් වලට ඇතිවිය හැකි එල්ලා වැටුම ඇතිවිය හැකි එල්ලා වැටුම අධික නිසා දැව නුසුදුසු වේ. එල්ලා වැටුම අධික නිසා දැව නුසුදුසු වේ. දැව නුසුදුසු වේ. හරි, ඊට පස්සේ කියන තුන්වෙනි කොටස දැව වෙනුවට භාවිතා කරන්න පුළුවන් වහල සඳහා නැත්නම් වහල ව්‍යුහ සඳහා සුදුසු ද්‍රව්‍ය දෙකක්. දැව වෙනුවට භාවිතා කරන්න පුළුවන් වහල ව්‍යුහය සඳහා සුදුසු ද්‍රව්‍ය දෙකක්. දැව වෙනුවට දා ගන්න පුළුවන් පොතේ අපිට මොනවද? කොන්ක්‍රීට් දා ගන්න පුළුවන්. ඒ වගේම දා ගන්න පුළුවන් වානේ බට, ගැල්වනයිස් බට, ඔය වගේ දේවල් දා ගන්නත් පුළුවන්. ලියන්න පුතේ. කියන්නේ කොන්ක්‍රීට් කාප්ප ඔන්න එකක්. කොන්ක්‍රීට් කාප්ප. දැව වෙනුවට අපිට කොන්ක්‍රීට් කාප්ප දා ගන්න පුළුවන්. ඒක එකක්. තව එකක් ලියන්න. වානේ අවයව. හරි, ඔන්න පුතා 2015 හරි 2016 හරි පාස් පිපස් දෙකක් හරි 2015 සහ 2016 වෙන ගණන් දෙක හරි
හොඳයි දැන් පුතා පේපර එක තියන්නක පැත්තක සුපෝගෙක්ෂන් පස්සරි පේපර එක ඔයාලා ඔකට උත්තර ලියලා තියෙනවා නම් ඒ කියන්නේ උත්තර ලිව්ව කොල ටික තියෙනවානේ උත්තර ලිව්ව කොල ටික සුපෝගෙක්ෂන් පහ පේපර එකත් එක්ක ස්ටේපර් කරලා පැත්තකින් තියාගන්න ඔක ස්ටේපර් කරන්න හරි ස්ටේපර් කරලා පැත්තකින් තියාගත්තා හරි දැන් ඊට පස්සේ ගන්න පොතේ ඔයාලට දීලා තියෙනවා මික්ස් චැලෙන්ජ් බින්දු දෙකක් කියලා දාපු පේපර එකක් තියෙනවා ගන්න ඔකේ අතට මික්ස් චැලෙන්ජ් බින්දු දෙකක් කියලා දීපු පේපර එකක් ඇති හරි ඒක මෙන්න මේක හරි මෙයාව ගන්න හරි මේ පේපර එක අතට ගන්න ටක් ගාලා හරි ඉවරද රයිට් මික්ස් චැලෙන්ජ් බින්දු දෙක පේපර එක අතට ගන්න හරි පළවෙනි ප්‍රශ්නය ඔටෝමොබයිල් ප්‍රශ්නයක් අහන්නේ නිවල් අලුතෙන් මෝටර රථයක් මිලදී ගත්තලු ඔහුට වාහනයේ පැදවීමේ හැකියාව ඇතත් වාහනයේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තුව පිළිබඳ මෙතරම් දැනුමක් ඔහුට නැහැ කියලා කියනවා පළවෙනි කෙනා ඒවල නිවල්ගේ මෝටර රථයේ ප්‍රධාන පද්ධති හතරක් නම් කරන්න කියලා කියනවා පද්ධති හතරක් අපි තමු දරුවනේ මම මෙතනදී ඔයාලට තේරුම් කරන්නත් එක්කම ගන්නම් අපි දන්නවා පද්ධති හතක් තියෙනව නේද ඔටෝමොබයිල් වල අපි ඉගෙන ගත්ත පද්ධති හතක් නේ මොනවද පුතේ පද්ධති හත පළවෙනි කෙනා කියනවා ප්‍රාථමික චාලකය ඔන්න එක්කෙනෙක් ඒ වගේම සම්ප්‍රේෂණ පද්ධතිය ඊට පස්සේ තිරිංග පද්ධතිය ඊට පස්සේ සුක්කානම් පද්ධතිය සුක්කානම් පද්ධතිය ඊට පස්සේ අවලම්බන පද්ධතිය ඊට පස්සේ විදුලි පද්ධතිය ඊට පස්සේ සැකිල්ල 2 4 6 7 ඔන්න පුතා ඔටෝමොබයිල් වල අපිට හම්බ වෙන පද්ධති 4 මේ පද්ධති 4ෙන් කරන කාර්යයන් සියල්ලක්ම අපි ලියමු ගන්න දැන් පාට පෑන් දෙකක් අතට ගන්න පාට පෑන් දෙකක් අතට හරි බලන්න පුතේ ටක්ටක් ගාලා බලන්න මේ පද්ධති 7 කාර්යයන් ටික බලන්න ඉස්සරහ ලියන්න ඕන බලන්න මතකේ හරි බලන්න මතකයෙන් ඔය කාර්යයන් හත ලියන්න බලන්න කට්ටක් ගාලා බලන්න ඔය පද්ධති වලට අදාළව කාර්යයන් හත හරි ඉක්මන් කරලා ගන්න බලන්න පද්ධති වල කාර්යයන් ටික ලියන ගැට්ටක් ගාලා බලන්න ඉක්මනින් පද්ධති හතර ලියාගෙන එයාගේ කාර්යයන් කිනික ලියන බලන්න
හරි ඉවරයි. දැන් එකින් එක පද්ධතියෙන් කරන කාර්යයන් ටික අපි ඉස්සරහ නෝට් කරමුද? හරි. ප්‍රාථමික චාලකයන් මොකක්ද කරන්නේ පුතේ? ප්‍රාථමික චාලකයන් තමයි එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මූලික ජවය දෙන්නේ. ඒකට අයිති වෙන්නේ මොකක්ද? එක්කෝ එන්ජිම, එහෙම නැත්නම් විදුලි මෝටරය. සම්ප්‍රේෂණ අපි එකින් එක ලියමු. ප්‍රාථමික චාලකය ලියන්නක මෙහෙම ලියන්න. මෝටර රථයට අවශ්‍ය ජවය උත්පාදනය කරයි. අවශ්‍ය ජවය උත්පාදනය කරයි. දෙවෙනි එක සම්ප්‍රේෂණ පද්ධතිය කියන්නේ මෙහෙම එන්ජිමේ නිපදවන ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දේ. ඊළඟට තිරිංග පද්ධතිය ලියන්න. තිරිංග පද්ධතිය ගැන ලියන්න. ධාවනීයවන රථයක වේගය පාලනය කිරීමත් අවශ්‍ය විටක ක්ෂණිකව නතර කර ගැනීමත් කරයි. ක්ෂණිකව නතර කර ගැනීමත් කරයි. ඊට පස්සේ ලියන්න පුතේ සුක්කානම් පද්ධතිය කාර්ය ලියමු. අපි ලියනවා සුක්කාන පද්ධති කාර්ය. මොකද සුක්කාන පද්ධති කාර්ය ලියන්න දරුවනේ. රථයේ දිශානතිය සොයා ගැනීමට රථයේ දිශානතියට ගමන් කරවීම, ඒ වගේ දසක් රථයේ දිශානතියට ගමන් කරවීම, ඒ වගේ දෙයක්. ඊට අවලම්බන පද්ධතිය කියන්නේ සස්පෙන්ෂන් සිස්ටම් එක කියන්නේ මෙහෙම මාර්ග විෂමතාවයේ හේතුවෙන් ධාවනයේදී සිදුවන ගැස්සීම් අවම කිරීම. ඊට පස්සේ අවලම්බන පද්ධතිය. හරි. ඊට පස්සේ විදුලි පද්ධතිය කියනවා මෙහෙම. විදුලි පහන් කමා නලා පරිපථය, ඒ වගේම පරිගණක පද්ධතිය, ඒ වගේම සංවේදක පද්ධතිය, වැනිදා ක්‍රියාත්මක කරවීමට. ඊට පස්සේ සැකිල්ල ලියන්න. රථයේ ගමන් කරන මගින්ගේ හා බඩු බාහිරාදියේ
බඩු බාහිරාදී ආරක්ෂාව ආරක්ෂාව බඩු බාහිරාදී ආරක්ෂාව හරි ඔන්න පාඩු දෙක හරි හරි එක හරි දෙක හරි බී කොටස මෝටර් රථයක උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදා ගන්නේ කුමක්ද මොකද්ද පොතේ මෝටර් රථයක උෂ්ණත්වය පාලනය කරන්න යොදා ගන්නේ ඔ තර්මෝස්ටැට් වැල්වය උෂ්ණත්ව පාලක වැල්වය කියන්නේ උෂ්ණත්ව පාලක වැල්වය උෂ්ණත්ව පාලක වැල්වය තර්මෝස්ටැට් වැල්ව කියලා දැම්මත් හරිය හරි බී වල පළවෙනි කොටස හරි දෙක රේඩියේටරය සඳහා භාවිත කරන දියර වර්ගය හඳුන්වන්නේ කොමන නමකින්ද රේඩියේටර් සඳහා යොදා ගන්න දියර වර්ගය මොකක්ද පොතේ? ඔ අපි කියන්නේ මොකක් කියලාද? කූලන්ට්. කූලන්ට්. ලියා ගන්න පොතේ වචනේ කූලන්ට්. කූලන්ට් හදන්නේ කොහමද? එතලින් ග්ලයිකෝන් වලට. දැන් නැත්තම් ලියා ගන්න. එතලින් ග්ලයිකෝන්. ග්ලයිකෝන්. වලට 60ක් පමණ ජලය එකතු කරලා එතරින් ග්ලයිකෝන් වලට 60ක් විතර ජලය එකතු කරලා තමයි අපි දරුවනේ ඔය කූලන්ට් එක හදාගෙන තියෙන්නේ. ඕනනම් ලියා ගන්න. එතරින් ග්ලයිකෝන් වලට 60ක් පමණ ජලය එකතු කරලා තමයි අපි ඔය කියන කූලන්ට් එක හදාගන්නේ. හරි. C වල පළවෙනි කොටස. එන්ජිමක යාන්ත්‍රික කොටස් ක්‍රියාකරණයීම සඳහා ඒ කියන්නේ සම්ප්‍රේෂණය කරන්න යොදා ගන්නා ක්‍රම තුනක්. එන්ජිමක යාන්ත්‍රික කොටස් ක්‍රියා කරවන්න යොදා ගන්න පුළුවන් ක්‍රම එකක් තමයි පොතේ දන්වලක් මගින් එහෙම නැත්නම් අපිට පුළුවන් බෙල්ට් එකක් මගින් එහෙම නැත්නම් අපිට පුළුවන් දන්වලක් බෙල්ට් එකක් එහෙම නැත්නම් ගියර රෝද හරි ලියුම් පිට මෙන්න මෙහෙම ලියන්න C වල පළවෙනි කොටස ලියන පොතේ දන්වලක් යෙදීම එහෙම නැත්නම් ලියනවා දරුවනේ පටියක් යෙදීම පටියක් යෙදීම ඒ වගේම ගියර රෝද භාවිතය හරි දැන් ඔන්න A කොටස හරි B කොටස හරි C වල පළවෙනි කොටස හරි ඒක දෙවෙනි කොටස නාමල් නෙමෙයි මෙයාගේ නම නිමල්නි හරි ඒක නාමල් නෙමෙයි නිමල් වෙන්න කරනවා කියන පොතේ නිමල්ගේ කාර්ය ඉදිරිපසින් එන්ජිම ආසන්නයේ චිරිචිරි ගන ශබ්දයක් ආවලු මෙසේ ශබ්දයක් ඇසෙන්නේ ඇයි කියලා අපෙන් අහනවා. හරි. චිරිචිරි ගන්න ශබ්දයක් ආවලු එන්ජිම ආසන්නේ. ඒ මොකක්ද කියලා අහන්නේ. පොතේ චිරිචිරි ගන්න ශබ්දයක් ආව නම් සමහර විට ඔය සම්ප්‍රේෂණ පොඩේ මේ සම්ප්‍රේෂණ පද්ධතිය ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් චිරිචිරි ගන්න ශබ්දයක් එනවා නම් සමහර විට බ්‍රේක් වල ගැටලුවක් වෙන්නත් පුළුවන්. හරි එහෙම නැත්නම් සුක්කානම් දණු වල ගැටලුවක් වෙන්නත් පුළුවන්. හරි අපිට ඔය කීප දෙනෙක් ඉන්නව නමුත් එක්කෙනෙක් අපි ලියමු. ලියන්න චිරි චිරි කම ශබ්දයක් ආවලු ඒයි කියලා කරනවා. ලියන්න දරුවනේ. පේනවා. සුක්කානම් දණු ගෙවි යාම. හරි. ඊට පස්සේ ඩී වල බලන්න කොටස මෝටර් රථයක එන්ජිම පිහිටවන්න පුළුවන් ස්ථාන තුනක්. පොතේ මෝටර් රථයක එන්ජිම තියෙන පුළුවන් ස්ථාන මොනවද? එකක් තමයි වාහනේ ඉස්සර පැත්තෙන් එන්ජිම තියෙනවා. එහෙම නැත්නම් වාහනේ පිටිපස එන්ජිම තියෙනවා. එහෙම නැත්නම් වාහනේ මැදට එන්ජිම කියලා තියෙනවා. හරි? අපි කතා කරමු. එතකොට මෙහෙම එන්ජිම තියෙන පුළුවන් ස්ථාන තුනක් ලියන්න. ඉදිරිපස ඊළඟ පිටුපස ඊට පස්සේ ඉදිරිපස පිටුපස ඊළඟට දරුවනේ මැද ඒ කියන්නේ මෝටර රථයේ මැද තියෙනවත් පුළුවන් ඒක දෙවෙනි කොටස කියනවා සිව්පහර රෝද එළවුම යනුවෙන් හඳුන්වන්නේ කොමක්ද ෆෝර් වීල් කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා ෆෝර් වීල් කියලා කියන දරුවනේ මොකක්ද ඔය සිවුරෝ දෙලවුම කියලා කියන්නේ අපි කියනෝනේ දරුවනේ මේ මෝටර රථයක අපි ෆෝර් වීල් ටයිප් එක කියලා කියන දරුවනේ ඔන්න ඕක. ඒ කියන්නේ රෝද හතරෙන්ම එළවීම කරන්න පුළුවන්. අදහස ඒකයි. සිවුරෝ දෙලවුම යන හඳුන්වන්නේ කොහොමද කියලා. රෝද හතරින්ම
රෝද හතරින්ම එළවුම් සිදු කිරීම 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 එක තමයි ෆෝර් ස්ටොප් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඊ වල එනවා මෝටර් රථයක ක්ලචය මගින් සිදු කරන කාර්ය. ක්ලචය මගින් කරුණු තුනක් ඉටු වෙනවානේ. එකක් තමයි එන්ජිමේ උත්පාදනය කරන ජවය කෙලින්ම ගියර් පෙට්ටියට දෙනවා. එහෙම නැත්නම් ඔය කියන මේ ඔව් ගියර් පෙට්ටියට දෙනවා. ඊළඟ එක තමයි දරුවනේ අවශ්‍යතාවය අනුව සන්ධි කිරීම හෝ විසන්ධි කිරීම කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ඔය ක්ලච් එක මගින් කරන තව එකක් තමයි විශේෂයෙන්ම දැන් ඔය ගියර තෝරා ගැනීමට ආධාරයක් වෙනවා. හරි, ලියන්න පොතේ මෙහෙම ක්ලච් එක මගින් කරන කාර්යය ලියන්න. එන්ජිමෙහි උත්පාදිත ජවය ගියර පෙට්ටියට ලබා දීම උත්පාදිත ජවය ගියර පෙට්ටියට ලබා දීම ගියර පෙට්ටියට ලබා දීම ඊළඟට ලියන්න, තව එකක් ලියන්න. අවශ්‍යතාවය මත එන්ජිමහා ගියර පෙට්ටිය සන්ධි කිරීම හෝ විසන්ධි කිරීම අවසාන ලියන්න. අවසාන ලියන දරුවනේ. හරි, අපි කරුණු දෙකක් ලිව්වා. හරි, තුන්වෙනි එක ලියනවා. ගියර තේරීම සඳහා ආධාර වීම. හරි, එයාගේ F කොටස ක්ලච් එක සිදුවන ගැස්සීම අවම කරගන්න යොදා ගන්න පුළුවන් උපංග තුනක්. ගැස්සීම අවම කරන්න පුළුවන් පොතේ දුනු යොදන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ අපිට තව ටයර් යොදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව යොදන්න පුළුවන් විශේෂම දරුවනේ ඔය වාහනයක සිදුවන ගැස්සීම වළක්වන්න අපිට තව යොදා ගන්න පුළුවන් වෙන විශේෂම දරුවනේ දැන් ඔය දුනු වර්ග. එහෙම නැත්නම් විශේෂම දරුවනේ ඔය කොයිල් ස්ප්‍රින්, ඒ කියන්නේ කොළ දුනු වගේ දේවල් අපි කතා කරමු. ඝර්ෂණය අවම කරන්න අපි මොකද කරන්න ඕනේ? ලියන පොතේ මෙහෙම ඝර්ෂණ අවම කරන්න මොකද කරන්න ලියන දරුවනේ. යන සුලන් පිරවූ ටයර භාවිතය තව එකක් කම්පන වාරක යෙදීම තව එකක් ලියනවා. දඟර දුනු යෙදීම. හරි, ඊ කොටස හරි F කොටස හරි G වල පළවෙනි කෙනා එන්ජිමක කාර්යක්ෂමතාව අඩු වීමට බලපාන සාධක දෙකක්. එකක් තමයි නිසිකලට දරුවනේ සර්විස් නොකිරීම. අනිත් එක තමයි විශේෂම දැන් ඔය අපි පාවිච්චි කරන දේවල්. ඒ කියන්නේ දරුවනේ විශේෂම දැන් ඔය අපි මෝටර් රථයක් සමග පාවිච්චි කරන දේවල් කියලා කියන්නේ විශේ෷ම දැන් ස්නේහක තෙල් වගේ දේවල්. ඒ වගේ ක්වලිටි එක අඩු වුණොත් හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව තව සිද්ධ වෙන්න පුළුවන් අපි ගත්තොත් පිටාර වායුව විශේෂම දරුවනේ දැන් ඔය කැටලයිටික් කන්වර්ටරයක් කරහා ෆිල්ටර් නොවී යාමත් ගැටලුවක් වෙනවා. අපි ලියමු කීපයක්. එන්ජිමක කාර්යක්ෂමතාව අඩු වීමට බලපාන සාධක ලියන්න. කාර්යක්ෂමතාව අඩු වෙන්න බලපාන සාධක පළවෙනි එක ලියනවා. හරි, මෙහෙම ලියමුකෝ. එකක් ලියන්න. නිසි කලට සේවා නොකිරීම
නිසිකලට සේවා නොකිරීම. ඒකට සර්විස් එක හරියට කරන්නේ නැහැ. එතකොට කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒ වගේම තව ලියන්න දරුවනේ කාර්යක්ෂමතාව අඩු වෙන්න බලපාන තව එකක් කියනවා. පිටාර වායුව අපි කොට මේක හදමු. අදට මෙහෙම ලියමු. චුට්ටක් අපි හදමු මෙහෙම. අපි මෙහෙම ලියමුකෝ. වල පිටාර වායුව කෙනෙක්ගෙන් කපන්න. එකෙනකින් කපලා ලියන්න මෙහෙම. තව එකක් ලියන්න. පිස්ටන් වලලු ගෙවී යාම හෝ කැඩී යාම. පිස්ටන් වලලු ගෙවී යාම හෝ කැඩී යාම. පිස්ටන් වලලු ගෙවී යාම හෝ කැඩී යාම. පිස්ටන් වලලු ගෙවී යාම හෝ කැඩී යාම ඇති. ඊට පස්සේ දෙවෙනි කොටස පෙට්‍රල් ඉන්ධන දැවීමෙන් තාප ශක්තිය ලබා ගැනීමේදී ඇතිවන රසායනික ක්‍රියාවලිය. හරි. දැන් දරුවනේ මෙතන තියෙනවා පෙට්‍රල්. මෙතන තියෙනවා වාතය. එකතුලා හදනවා පුතා නයිට්‍රජන්. ඒ වගේම හදනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ හදනවා ජල වාෂ්ප. ඒක තාපය සහ ජල වාෂ්ප. පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රෝකාබන් HC. වාතය කියන්නේ N2O2 එකතුවක්. නයිට්‍රජන් කියන්නේ N2. කාබන් ඩයොක්සයිඩ් CO2. තාපය මම ගන්නවා Q කියලා, ඒක පිට වෙනවා. ජල වාෂ්ප කියන්නේ H2O. හරි, ඔන්න රසායනික ප්‍රතික්‍රියාව. කන්දර ටික නොන් කරගන්න. ඉක්මන් කරගන්න බලන්න. ඉක්මන් කරගන්න. එකේ නෝට් කරගන්න.
හරි ඉවරයි. හොඳයි. දැන් ඔන්න ඔතනින් අපේ පළවෙනි ප්‍රශ්න වැඩේ ඉවර වෙනවා. දැන් එනවා අපි දෙවෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙන් කියන්නේ පොතේ මෙන්න මෙහෙම එකක් කියනවා. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස. මේක හරිනේ නේ ඉවරනේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස කියන පොතේ මෙන්න මෙහෙම. ගෘහ විදුලි පරිපථ සඳහා භාවිතා කරන අන්තර්ජාතික විදුලි ඉංජිනේරු නීති රීති 6ක් අහනවා. හරි. එකක් තමයි දරුවනේ මොනවද කෙවිලි පිටුවාන සඳහා භූගත සන්නායකයක් හදා ගන්නට ඕන. ඒ වගේම සේවා විලායකයක් කරා පරිපථ සම්පූර්ණ කරන්නට ඕන. ඒ වගේම පරිපථයක ගලාගෙන යන ධාරාවට ගැළපෙන ධාරා තෝරා ගන්නට ඕන. කෙවෙනියක් කෙවෙනි පිටුවානක් හයි කරනකොට පොළවින්දලා මිලිමීටර් 150 කුඩින් හයි කරන්නට ඕන. ඒ වගේම නීති අපි 3ක් 4ක් ලියමු. ගේරුවෙන්ද බෙලිම. ආ සෝරි 6ක් පානෝනේ. අපි ලියමු. ලියන්න මෙම කෙවෙනි පිටුවාන සවිකිරීමේදී කෙවෙනි පිටුවාන සවිකිරීමේදී මිලිමීටර් කෙවෙනි පිටුවාන සවිකිරීමේදී මිලිමීටර් කෙවෙනි පිටුවාන සවිකිරීමේදී මිලිමීටර් 150ක අවම උසක් පැවතීම මිනුරේ 150ක අවම උසක් පැවතීම මිනුරේ 150ක අවම උසක් පැවතීම ඒ වගේ යන සෑම කෙවෙනි පිටුවානකටම සෑම කෙවෙනි පිටුවානකටම භූගත සන්නායකයක් යෙදීම සෑම කෙවෙනි පිටුවානකටම භූගත සන්නායකයක් යෙදීම ඊට පස්සේ පරිපතවල ගලන ධාරාවන්ට ගැළපෙන ලෙස පරිපථවල ගලන ධාරාවන්ට ගැළපෙන ලෙස රැහැන් තෝරා ගැනීම ඊට පස්සේ ලියනවා කාන්දු ධාරාවකදී පරිපථය ක්ෂණිකව කාන්දු ධාරාවකදී පරිපථය ක්ෂණිකව විසන්ධි කිරීම සඳහා ශේෂ ධාරා පරිපථ බිඳිනයක් යෙදීම ශේෂ ධාරා පරිපථ බිඳිනයක් යෙදීම සෑම ගෘහ පරිපථයකටම ප්‍රධාන ස්විචයක් යෙදීම හරි මම දැන් පහක් හයක් කියවෙන්න දෙන්නේ ඇති ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස විදුලි යන්ත්‍රයක ද්‍රව හරයක නිෂ්කම්ම 120 මිලිමීටර කියලා කියනවා සම්පූර්ණ ශ්‍රාවය මයික්‍රෝ මිලි මයික්‍රෝ වේවර 16ක් නම් ශ්‍රාව ඝනත්වය හරි ශ්‍රාව ඝනත්වය හොඳයි පොතේ දැන් ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ අපි දන්නවා දැන් ශ්‍රාව ඝනත්වය දැන් අපේ තියරි පන්තිවලදීත් අපි සාකච්ඡා කරලා තියෙනවා ශ්‍රාව ඝනත්වය කියන්නේ දරුවනේ අර සම්පූර්ණ ශ්‍රාවය බෙදන්නට ඕන ඒ කියන්නේ ඔය ශ්‍රාවය වලින්නේ අපි පොතේ වේවර වලින්නේ එතකොට දැන් ඔය ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ අපි ගත්තාම ශ්‍රාව ඝනත්වය කියන්නේ b සමානයි ඒක විදිහට ගත්තට පස්සේ තප්පර වර්ගයට වේවර් කියලා අපි ගන්න ඒ කියන්නේ දරුවනේ එතකොට දැන් අපි ඇත්තරම දැන් මෙතනදී ගන්න තප්පර වර්ගයට වේවර් ඒ කියන්නේ අපි මෙතනදී හොයන්නට ඕන ඒ කියන්නේ b කියන්නේ පුතේ 5 බෙදීම a එච්චරයි සරලම අදහස 5 බෙදීම a ශ්‍රාව ඝනත්වය b කියන්නේ ශ්‍රාව ඝනත්වය මේ කියන්නේ ශ්‍රාව ඝනත්වය
පයි කියන ශ්‍රාවය දැන්නට ලියා ගන්න. ඒ කියන්නේ හරස්කල වර්ගඵලය. හරස්කල වර්ගඵලය දැන්නට ලියා ගන්නකො මේ සූත්‍රය ලියලා b සමානයි 5 බෙදීම a කියලා දාන්න. b සමානයි 5 බෙදීම a. හරිද? b කියන්නේ ශ්‍රාව ඝනත්වය. b ශ්‍රාව ඝනත්වය. 5 කියන්නේ ශ්‍රාවය. a කියන්නේ හරස්කල වර්ගඵලය. හරස්කල වර්ගඵලය. දැන් ටග් ගාල බලන්න දාන්න. ටග් ගාල උත්තර ගන්න. පුළුවන් වලට උත්තර ගන්න. අපෙන් අහන්නේ b අහන්නේ 5 ශ්‍රාවය දන්නවා විෂ්කම්බේ දිලා තියෙන නිසා වර්ගඵල ගා ගන්න පුළුවන්. හරි. ටග්ගල ගන්න. උත්තර ගන්න බලන්න පට්පට් ගාලා. ඉක්මන් කළ ගන්න. හරි ඉක්මන් කරමු අපි. හරි දැන් ශ්‍රාවය අපිට දෙනවනේ පොතේ මිලි වේබ 16ක් කියලා. හරි ශ්‍රාවය 16යි. 16යි මිලි වේබ. වේබ කරන 10 දින තුනෙන් වැඩි කරන අතර වේබ වලින් එනවා. හරස් කර ගන්න වර්ග මිලිමීටර වලින්. මේ වර්ග මීටර වලින්. එතකොට දරුවනේ වර්ග මීටරේ වේබනේ. එතකොට වර්ග මීටරේ වේබ. එතකොට මෙතන විෂ්කම්මයේ මිලිමීටර 120යි. එතකොට අරය කියන්නේ මිලිමීටර 60යි. එතකොට මෙතනදී අපි ගන්න 5R වර්ගය. 5R අරය කියන්නේ 60යි. 60 මිලිමීටර. ඒක මීටර කරන 10 දෙන තුනෙන් ගුණ කරනවා. මෙයාගේ වර්ගය. සුළු කරන්න උත්තරයක් එයි. බලන්න ටක්කලව සුළු කරලා ගන්න. අර සුළු කරලා එන උත්තරේ කියලා ටක්ටක් ගාලා මේ 5R වර්ගය කියන අදහස දීලා තියෙන්නේ. මම කරන්න බලන්න. ටක්කල ගන්න බලන්න. මට ආපු උත්තරේ කියන පට්පට් ගාලා. ඔබ සුළු කරලා උත්තර ටික ගන්න බලන්න. මට උත්තර ටික අරන් පට්පට් කරලා දාන්න. ඉක්මන් කරන්න. ලසින්දු උත්තර ආවද පුතේ? ලසින්දු ඉක්මන් කරන්න. ඇට්ට කර දෙන්න උත්තර බලන්න. ශශිකර උත්තර ආවද? ශශි ඉක්මන් කරන්න. ප්‍රවීන් ඉක්මනින් උත්තර දෙන්න බලන්න. උත්තර ටික ගන්න ඉක්මනින්ම. ඉක්මනින් තමයි උත්තර ටික ගන්න බලන්න. හරි ප්‍රවීණට නම් උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ලසින්ද ඉක්මන් කරන්න.
හරි අපි බලමුද එහෙනම් උත්තරේ. හරි අපි බලමු මෙතන ඒකේ වර්ග මීටරනේ. හරි අපි ආදේශ කරමු බලන්න. 16යි බෙදෙනවා 5 වලින් බෙදෙනවා 1.41 කියනවා 1.41 ශ්‍රාව ඝනත්වය වර්ග මීටර වේග එකයි දශම හතරයි එකයි මෙයාගේ ආවර හරි චක්‍ර සිදු කරලා ගන්න ඔය විදිහට උත්තරයක් එයි ඔයාලට අඩු පාඩු තියෙන හදා ගන්න ඉක්මන් කරලා ගන්න මේ කොටස් හම්බ වෙන්නේ අපිට දරුවනේ මෝටර සහ ජෙනරේටර් පාඩමේදී හම්බ වෙන්නේ ඈ. ඒවා තාම කරලා නැති අය ඉන්නවනම් ඉස්සරහට කරන්න තේරෙයි. කරලා තියන අය ඉන්නවනම් ගැටලුවක් නැති වෙයි. හරි ඉක්මන් කරන්න අඩුපාඩු තියෙන හදා ගන්න. හරි ඉවරයි. මම කරේ මේක වැඩත් අහවරයි. මකන්නම්. හරි. ඊට පස්සේ කියනවා දරුවනේ ඔයාලට පෙන්වන්න පටස මේක දන්නේ නැතුවත් ඇති දන්න අයට පුළුවන් හදන්න ඇම්පියර් 800ක් ගෙන යන සන්නායකයක ටෙස්ලා දශමටක චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති ක්ෂේත්‍රයකට ලම්බකව තියනවලු එහි මීටරයක දිගක ඇති වන බලය උදා බලය F නම් F සමානයි B I L කියලා සූත්‍රයක් අපිට හම්බෙනවා මෙතනදී B කියන්නේ දරුවනේ ශ්‍රාව ඝනත්වය අපිට දෙනවා දරුවනේ ටෙස්ලා දශමටක් කියලා I current එක ampere වලින් 800යි L දිග මීටර එකයි සුළු කරන්න බලය එනවා නිව්ටන් වලින් සුළු කරලා ගන්න අටසීය වැඩි වෙනවා දශම අටේ 640ක් කියනවා නිව්ටන් වලින් F බලය නිව්ටන් 840යි හරි ටග්ගල ඩුබඩ හොදා ගන්න හරි ඉවර කරමු අපි B වලට එනවා ගෘහ බිඳින පරිපථයක් පිහිටුවීමේදී භාවිතා කරන වෙන්කරණය ඒක ඓසෝ ඓසොලේටර් එක හරි වෙන්කරණය සහ සිඟිති පරිපද බිඳින ඓසොලේටර් එක කියන්නේ මේන් ස්විච් එක සිඟිති පරිපද බිඳින වල කාර්ය කෙටියෙන් විස්තර කරන්න. හරි. පුතා වෙන්කරණයේ කාර්ය මේන් ස්විච් එකේ කාර්යම් දෙකක් තියෙනවානේ. එකක් තමයි විදුලි අලුත් වැඩියාවකදී ගෘහ විදුලි පරිපථයේ ක්ෂණික විසන්ධි කරන්න. අනිත් එක තමයි ගෘහ පරිපථයේ තුරට ලෝඩ් එක වැඩියෙන් යද්දී පරිපථයේ ක්ෂණික විසන්ධි කරන්න. ඊට පස්සේ පුතේ සිංගිති පරිපද බිඳින වලත් කාර්ය ඔය වගේම දෙයක් තමයි අපි කතා කරමු. ඊට පස්සේ මුලින්ම වෙන් කරණය කියලා වෙන් කරණය කියන්නේ මේන් ස්විච් එක වෙන් කරණය. අපි වෙන් කරණයේ කාර්ය බලමු. වෙන් කරණය. වෙන් කරණය. ඊට පස්සේ මෙහෙම වෙන් කරණය ලියන්න. වෙන් කරණය ලියන්න. යන විදුලි අලුත් වැඩියාවකදී විදුලි අලුත් වැඩියාවකදී ගෘහ පරිපථය තුළට ඇතුළු වන ධාරාව ගෘහ පරිපථය තුළට ඇතුළු වන ධාරාව විසන්ධි කිරීම ගෘහ පරිපථය තුළට ඇතුළු වන ධාරාව විසන්ධි කිරීම ගෘහ පරිපථය තුළට ඇතුළු වන ධාරාව විසන්ධි කිරීම තව එකක් ලියන්න ගෘහ පරිපථය තුළට ඇතුළු වන
කරගෙන ගෘහ පරිපථය තුළට ඇතුළුවන ධාරාව ඇතුළුවන ධාරාව එහි ප්‍රමත අගය එහි ප්‍රමත අගය එක නුපරි මගය එහි ප්‍රමත අගය ඉක්මවා යාමේදී එහි ප්‍රමත අගය ඉක්මවා යාමේදී එහි ප්‍රමත අගය ඉක්මවා යාමේදී ගෘහ පරිපථය විසන්ධි කිරීම ගෘහ පරිපථය විසන්ධි කිරීම හරි ඊළඟට යටි ලියන පොතේ සිංගිති පරිපථ බිඳින කියලා දාන්න සිංගිති පරිපථ බිඳින එයාලගේ කාර්ය වෙනුත් අපි ලියමු සිංගිති පරිපථ බිඳින සිංගිති පරිපථ බිඳින ලියන පොතේ මෙහෙම සිංගිති පරිපථ බිඳින වල කාර්ය ලියන්න උප පරිපථ වල ගලන ධාරාව උප පරිපථවල ගලන ධාරාව එහි උප පරිපථවල ගලන ධාරාව එහි උප පරිපථවල ගලන ධාරාව එහි එහි ප්‍රමත අගය ඉක්මවා යාමේදී එහි ප්‍රමත අගය ඉක්මවා යාමේදී විසන්ධි කිරීම එක දෙවෙනි කොටස අහනවා විදුලි ජනකයක සන්නායකයේ භ්‍රමණ දිශාව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සහ ජනකය ජනනය වන විද්‍යුත්කාමක බලයේ දිශාව අතර සම්බන්ධතාවයේ දක්වන නියමය ලියා දක්වන්න. ඒ නියමයට අපි කියන දරන විදුලි ජනක හා සම්බන්ධ කරන නියමය තමයි දරුවනේ ෆ්ලෙමින්ගේ සුරත් නියමය. ඔයාලා ඒක තාම දන්නේ නැතුව ඇති. නම ලියා ගන්න. ඒ ඇති අපි ඉස්සරහට විස්තර කරමු. ෆ්ලෙමින්ගේ සුරත් නියමය. ෆ්ලෙමින්ගේ සුරත් නියමය. ෆ්ලෙමින්ගේ සුරත් නියමය. ෆ්ලෙමින්ගේ සුරත් නියමය ඇති. ඊට පස්සේ කියනවා සරලධාරා ජනකයක ජනනය වන වෝල්ටේජ් වැඩි කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම තුනක්. සරලධාරා ජනකයක කියන්නේ ජෙනරේටර් එකක විදුලිය ඇති වෙන ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් ක්‍රම තුනක්. එකක් තමයි දරුවනේ පොතන සන්නායක හරි එකක් තමයි පුතේ පොතන සන්නායක කම්බියේ වටගණන වැඩි කරන්න පුළුවන්. ඒ වගේම එදා ගන්න සන්නායක කම්බියේ දිග යදා වැඩි කර ගන්න පුළුවන්. කාගේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා චුට්ටක් බලන්න. මයික් එක ඔන් වෙලා තියෙනවා කාගේ බලන්න. හරි. එකක් තමයි සන්නායක කම්බියේ වටගාන වැඩි කර ගන්න පුළුවන්, සන්නායක කම්බියේ දිග වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම ඔය ජෙනරේටර් එකේ භ්‍රමණ වේගය වැඩි කර ගන්න පුළුවන්. එතකොට අපිට වෝල්ටේජ් වැඩි කර ගන්න පුළුවන්. කියනකොට මෙහෙම. ලියන්න. ජනකයේ භ්‍රමණ වේගය වැඩි කිරීම ජනකයේ භ්‍රමණ වේගය වැඩි කිරීම ඒ වගේම ලියනවා ඊතුම් සංඛ්‍යාව වැඩි කිරීම ඊතුම් සංඛ්‍යාව වැඩි කිරීම තව එකක් ලියනවා ඔය ඊතුම් සංඛ්‍යාව වැඩි කිරීම ඒ වගේම තව එකක් ලියනවා දරුවනේ ගන්නවා සන්නායක දඟරයේ දිග වැඩි කිරීම සන්නායක දඟරයේ දිග වැඩි කිරීම ඔය වගේ දේවල් හරි ඊට පස්සේ කියනවා සී කොටස පුනර්ජනනීය බලශක්ති ප්‍රබව හතක් අහනවා අපෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රබව අපි දන්නවා මොනවද නැවත නැවත ජනනය කරන්න පුළුවන් අයින පුනර්ජනනීය බලශක්ති ප්‍රබව කියන්නේ නේද මොනවද දරුවනේ නැවත නැවත ජනනය කරන්න පුළුවන් ප්‍රබව වෙන්නේ ඔ එකක් අපිට කියන්න පුළුවන් දරුවනේ ජල ශක්තිය සූර්ය ශක්තිය සුළං ශක්තිය ලියාගෙන යමුද ලිස්ට් එක දන්නවා ලියන්නකෝ ජල ශක්තිය සුළං ශක්තිය සුළං ශක්තිය සූර්ය ශක්තිය සූර්ය ශක්තිය ජෛව ස්කන්ධ ජෛව ස්කන්ධ ජෛව වායුව ජෛව වායුව උදම් රළ භූතාපය භූතාපය හරි ඊට පස්සේ විදුලි රැහන් ප්‍රමාණය අනුව යොදා ගන්නා රැහන් වල රැහන් පසුර වල දිග ප්‍රමාණයන් ලැයිස්තුගත කරන්න
රැහැන් පසුරුවල දිග ප්‍රමාණයන් යොදා ගන්න රැහැන් ප්‍රමාණයන් එක්ක. දරුවනේ අපි යොදා ගන්නවා මෙන්න මෙහෙම අඟල් එකහමාර. ඒ කියන්නේ දරුවනේ රැහැන් පසුරුවල දිග ප්‍රමාණයන් සහ විදුලි රැහැන් ප්‍රමාණය. හරි, රැහැන් පසුරේ වල දිග, රැහැන් පසුරේ දිග, රැහැන් පසුරේ දිගයි ගෙදර රැහැන් ගණන, රැහැන් සංඛ්‍යාව. හරි, රැහැන් පසුරේ දිග අඟල් එකහමාර. ඊට පස්සේ අඟල් 1යි 3 කාල, අඟල් 2. මම මෙතනදී අඟලේ ඉඳලම කතා කරන්නම්. එතකොට අපිට ගන්න වෙන රැහැන් සංඛ්‍යාව රැහැන් 2ක්, රැහැන් 3ක්, රැහැන් 4ක්, රැහැන් 5ක්. ගත්තාම දිග ගත්තාම දරුවනේ අඟල් 2ක්, අඟල් 2ක්, අඟල් 1යි 3 පාලක්, අඟල් 1 හමාරක්, අඟල් 1යි කාලක්. ඔය වගේ දරුවනේ දුර ප්‍රමාණයන් වලින් යොදන්න පුළුවන් රැහැන් සංඛ්‍යාවන් වෙනස් වෙනවා. හරි, ඔය ටික හම් හොදා ගන්න. අඟල් 1යි කාලකට, අඟල් 1 හමාරකට, අඟල් 1යි 3 කාලකට, අඟල් 2කට. හරි, නෝට් කරගමු. ඉක්මන් කරන්න. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස පහත සඳහන් පරිපථ සඳහා යොදා ගන්නා රැහැන් සහ යොත්වල ප්‍රමාණයන් හරි සඳහන් කරන්න. රයිට්. සිම්පල් ඒ. වට්පය මීටරයේ සිට විදුලි මීටරයේ පරිපථයේ බෙදා හැරීම් පූර්ව. දරුවනේ වට්පය මීටරයේ සිට ගෘහ විදුලි පරිපථයේ බෙදා හැරීමේ පූර්ව. දැන් ඔය කියන්නේ විදුලි මීටරේ ඉඳලා දරුවනේ ගෘහ විදුලි පරිපථයේ බෙදා හැරීමේ පෝරුව සඳහා දක්වා යොදා ගන්න කම්බිය පුතා අපි පාවිච්චි කරන්නේ දරුවනේ දැන් ඔය ඒ කියන්නේ අපි දැන් ඒ සඳහා පාවිච්චි කරන්නේ දරුවනේ දැන් ඇම්පියර ඒ කියන්නේ මිලි ඇම්පියර 30ක් ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කළු කේබල් එක ගැන ඔය අහන්නේ. එතකොට දරුවනේ ඒ සඳහා අපි යොදා ගන්නේ හත ඇලේලක් 1.41ක් මිලිමීටර වන කම්බි. හරිද? ඔය සිම්පල් ඒ සඳහා. සිම්පල් ඒ කියලා කියන්නේ පොතේ වොට් පයි මීටර ඉඳලා ඒ කියන්නේ ප්‍රධාන ගෘහ විදුලි පරිපථය සඳහා යොදලා තියෙන කළු කේබල් එක තියෙන සේවා සැපයුම් රැහන. අන්න ඒක ගැන ඒක කියන්නේ. ඒකේ තියෙනවා චූටි කම්බි 7ක්, එක කම්බියක් මිලිමීටර 1.41ක් ප්‍රමාණයකින් විශ් කම්බයකින් යුක්තයි. සිම්පල් B. මේවල දන්නවා. විදුලි පහන් පරිපථය. විදුලි පහන් පරිපථය කියන්නේ පොතේ එක ඇලේලක් දශම 6.7ක් මිලිමීටර වෙනවා. සෝරි, එක ඇලේරක් 1.13යි මිලිමීටර වෙනවා. C. ඇම්පියර් පහේ කෙවෙනි පරිපථය. ඇම්පියර් පහේ කෙවෙනි පරිපථය මෙයාමයි. එක ඇලේරක් 1.13ක් මිලිමීටර වෙනවා. ඊට පස්සේ D. ඇම්පියර් 15 කෙවෙනි පරිපථය. D කියන්නේ ඇම්පියර් 15 කෙවෙනි පරිපථයට එන්නේ දරුවනේ 7 ඇලේරක් දරුවනේ දශම 6.7ක් මිලිමීටර වන කෙනෙක්. E. ගෘහ විදුලි මෝටරය. ඇම්පියර් 15 ප්‍රමාණයක් නේ. ඇම්පියර් 15 සයිස් එක කියන්නේ මෙයාම තමයි 8 ඇලේරක් දශම 6.7ක් මිලිමීටර තමයි එයාලගේ කම්බිවල පුතේ සයිස් එක වෙන්නේ. ඔන්න ඔය ටික පහමම නෝට් කරගන්න. හරි, පං කරන්න බලන්න. හරි, ඉක්මනින් නෝට් කරගන්න. හරි, අඩුපාඩු හොයාගන්න පුළුවන් ටිකක් ගාලා. හරි, ඉවරද? දැන් පුතේ හොඳට මතක තියාගන්න. ඔන්න දැන් අද දවසේත් වැඩ දැන් ඉවර වීගෙන ඉවර වීගෙන යන්නේ. දැන් කරා අපි රිවිෂන් එක පොතේ ආයෙ හෙට තියෙනවා. හෙට කියන්නේ ඉරිදා. සරි, අද ඉරිදානේ හෙට සඳුදා. සඳුදා පොතේ හෙටත් රැය 8 ඉඳලා 11 වෙනකන් ක්ලාස් එක තියෙනවා. එතකොට දැන් ඔයාලට හෙටත් අපි ප්‍රී ඇක්සස් දෙනවා. ඒ කියන්නේ හෙටත් ඔයාලට නොමිලේ සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා.
හෙට අපි පේ කරපු ළමයිට මුදල් දාලා තියෙන දරුවන්ට ටියුට්ස් ටික අපි දරුවනේ පෝස්ට් කරනවා පේපර්ස් ටිකත් එක්කම. එතකොට හෙට රිවිෂන් එකට කතා කරන්න අවශ්‍ය ඩොකියුමන්ට් ටිකත් නැත්නම් අපි අද ඔයාලට දීපු ඩොකියුමන්ට් වල තව එකක් එක ඩොකියුමන්ට් එකක් ඉදිරියේනේ. ඒත් එක්කම දැන් තව අපි තව ඩොකියුමන්ට් එකක් හෝ දෙකක් අපි අද රෑම ඔයාගේ පේජ් එකට දානවා. එතකොට ඒකෙත් ප්‍රින්ට් අවුට් එකක් අරන් හෙට ලෑස්ති වෙන්න වැඩවලට. එතකොට සේරම ඩොකියුමන්ට් සෙට් එක ඔයාට හෙට දවසේ අපි පාර්සල් ඔයාගේ ගෙදරට පෝස්ට් කරනවා. එතකොට ටියුට් සෙට් එක ටියුට් පැක් එක ඇතුළේ සේරම ඩොකියුමන්ට් එක තියෙයි. එතකොට පේමන්ට් කරන දරුවන්ට ඔය පැක් එක අපි හෙට පෝස්ට් කරාට පස්සේ දවස් දෙක තුනකින් ඒක හම්බ වෙයි. එතකොට එතනින් එහාට ඒ දරුවට ඉවෙන්ට් එක කරගෙන යන්න. ඒ වගේමයි අපි අර මම කලින් කියපු විදිහට දරුවනේ පාඩම් හතරක් අපි මේ මාසේ පුරාවට සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ පාඩම් වලට අවශ්‍ය ඒ මේ නිබන්ධන ටික අරගෙන පළපොතා සූදානම් වෙන්න. ඒත් එක්කම දරුවනේ තව කියන්න තියෙන දෙයක් තියෙනවා. ඔයාගේ කැපවීම නම් උපරිම ප්‍රමාණයක ඔයා තියාගන්න. එහෙම වුණොත් විතරයි අපිට පුතේ ජයග්‍රාහී මාවතකට යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අපිට තියෙන ටාගට්ස් ගත්තට පස්සේ ලොකු ටාගට්ස් ගොඩක් තියෙනවා නේ. එක්සෑම් එක ගොඩ යන්න එපා. මොන ටාගට්ස් වලට යන්නවත් නේද? ඒ නිසා එතෙන්ට ලොකු කැපකිරීමක් හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ කැපකිරීමත් එක්ක තමයි ඔයාලට හොඳ ජවයක් හම්බ වෙන්නේ. හරි? අමාරුයි වෙහෙස කරයි වගේ දැනේ. හැබැයි ඉතින් මේක ගේම ගහගත්තොත් ඔයක හැම ප්‍රතිඵලයක්ම ඔයාට තනියම භුක්ති විඳින්න පුළුවන්. හරි? ඒ නිසා ඉතින් ඔයා එකක් තීරණය කරන්න. ඒත් එක්කම දරුවනේ හෙට දවසේ අර ඩ්‍රෝවින් අවුල් දරුව ඉන්නවනම් අනේ ඩ්‍රෝවින් අවුල් දරුවන්ට හෙට දවසේ පුළුවන් වෙනවා හැන්දෑවේ 6 ඉඳලා 8 වෙනකන් ඩ්‍රෝවින් ක්ලාස් එකට ඉන්න. අවුලක් නැත්තම් ගැටලුවක් නැහැ. ඉතින් අවශ්‍ය කට්ටිය ඉන්නවනම් හෙටේ පන්තියට සෙට් වෙන්න. හරි? රයිට්. එහෙනම් පුතේ මම අදට මෙතනින් වැඩ ටික අහවර කරන්නම්. මොකද පුංචි වෙලාවක් තිබ්බට අපිට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක කතා කරන කල් මදි වෙයි අපිට. ඒ නිසා අපි ඒක හෙට හවසම කතා කරමු. දීපු ඩොකියුමන්ට් වල තව එකකුත් තියෙනවා. අපි ඒකත් හෙටම ගමු. හෙට කතා කරමු. ඒ වගේම තව ඩොකියුමන්ට් එකක් හෝ දෙකක් අද මම ඔයාලට ගෲප් එකට දාන්නම්. ඒ ටික අරගෙන හෙට ක්ලාස් එකට සෙට් වෙන්න. හරි. එහෙනම් අපි හෙට පන්තියේදී නැවතත් හම්බුමු. වැඩ ටික කරගෙන යන්න. හෙටත් වලට ෆ්‍රී ඇක්සස් හම්බ වෙයි. ඔයාලගේ අර මම කලින් කිව්වාගේ පේමන්ට් කරපු ළමයිට හෙට උදේ වර්ගයේ ඔය ටියුට් පැක් එක අපි ගෙවල් වලට ඉවරව. අනිත් අය හෙට දවස හෝ එතනින් පස්සේ පේමන්ට්ස් කරලා ක්ලාස් එකේ වැඩ වලට ජොයින් වෙන්න. හරි. එහෙනම් අදට මෙතනින් වැඩ ටික අහවරයි. අපි ලබන සතියේ සෝරි හෙට දවසේ හවස නැවතත් පන්තියේ වැඩ වලට සෙට් වෙමු. හරි. එහෙනම් අදට වැඩ ඉවරයි. I want to